අයිබ ආධරදිය දපුතේ උසස් පල ජයුපද්ධති තාක්ෂණවේද දොළස්ස නිස්ේණී දහන ඒක අඇතක් අ දපත සම්බන්දලන් මේකට ආදර්මිය දළපතාලත් එක්ක අපි දොළස්සනිස්වයිණී එක නවයක් සම්පූර්ණයම සාකච්ඡා කරලා ඊට අදාල සමාෝචින ප්‍රස්්වත් සාකච්චා කල අවස කරල තියෙන දේපුතති අපි අපි දන්න අදලපුතාලා දොළස්සනිසේණයේ පාඩම් එකක කොළහක් තියනවා. ඒවාගේ දහතුන් වනසේීමේ පාඩම් ඒක අටකුත් එක් සම්පූර්ණ ජයුපද්ධී තාක්ෂණදේ විශය සඳහා දොළොස්ස සේණීට පාඩඒක එකොළහකුත්. දහතුන්ර සේණට පාඩං ඒක අටපුත් එක්ක සම්පූර්ණ පාඩක් ඒක දහනවයක් විදේටයි ද පුතේ විස නිර්දේශය තුළ අඩංගවිවෙ තිීන්නේ අන්තර්ගත වෙලාතින් මේවනකට ආදරණීය දුවලපුතාලත් එක්ක අපි දොළොස්වසේණට අදාළ සම්පූර්ණ පාඩම් ඒක නවයක් සම්පූර්ණයව සිද්ධාන්තකොටස් ආවරණය කල්ලා ඊට අදාල ලපුතාලත් එක් අපි සමාෝචන ප්‍රස්්වත් සාකච්ා කල අවසන් කල තියන දුව පපුතේ ඉතින් ආදර්මිය දුවපුති අපි ආරම්භ කරන්නා දළපුතාලත් එක්ක ුස් පෙළ ජයුපද්ධදි තාක්ෂණ වේදය දොළස්සරසයිනී දහවන ඒකත්ක් එක දියපුතබ එකතු වෙලායිඉන්නේ හොඳයි අප ආරම් කරම ද පපුතේ ස් පෙළ ජයුපද්ධති තාක්ෂණේදය දහවිනි ඒක කියෙනනත්තන් දහවන පාඩම විදයට අපි තියෙනෙ දුපුති පිට උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා පසුව වනු තාක්ෂණ ශිල්ප ක්‍රමයි ති ගදපුතයේ පාඩමේ නම උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා පසුවස්ස වනු තාක්ෂණ ශිල්පක්‍රම. ඒයටටේ දුවපුතේ පළමිණ කොට සිෙන් අපි කතා කරනන්න ද දුවලපුතාලත්තිෙකමේ සහල්වල පසුුවවස් වනු ක්‍රියාකාරකම් ඉතින් දුව පුතේ මේේ උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා. උසස් ගුණාත්මක නිෂ්පාදන සඳහා පුතේ පසුවස් වනු තාක්ෂණ ශිල්පක්‍රම. ඉතින් දුවලපුතාල දන්නවා පසුවස්ස වනු තාක්ෂණය කියනකොට ලපුල මේමනිට දන්න පුතේ යපේ පසුුවස්ස වනු තාක්ෂණය කළ කියන් අස්සුනු නිලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගිකයාතට පත්තු නොතුරු ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක වහල අස්වන්නක් ලබා ගැනීම සොදා ඒක ඇනිපුතේ ප්‍රමාණාත්මකෝගේ පොහම අස්වැන්නේ කොන්ටිටියක ගුණාත්මකෝගේ පහම දුවේ පුතේ අස්වන්නේ කොලිටියක උසා ඉහල කොලිට එකක් ගේම කොන්ටිටිය එකක් සහිත එමනැත්තම් පුත අපි සරලෝම් කිවොද්දලපු තාල් තීරන බාසාාවී ඉහ ගුණාත්මක අස්වන්නක් සහ එකන. ප්‍රමාණාත්මකෝ ඉහල අස්වන්නක් වගේම ගුණාත්මක භාවීන් ඉහ ලස්වවෙන්නක්. කොන්ටිටියකින් ඉහළ වගේම කොලිටියය නුත් ඉහලස්වන්නක් ලබා ගැනීම සඳහා අපි අස්සනු නිර අවස්ථාවී සිට අස්සනු පාරිභෝගකයා අතර පත්වනතුරුම සිදු කරනු ලබන තාක්ෂණික, ක්‍රමවේදයන් තමයිපුතේ අපි පස අස්ස වනු තාක්ෂණක, ක්‍රමවේදයන නත්තං ශිල්ප්‍රම කලක කියයන්. මගදපුතේ පසු අස වනු තාක්ෂණය මෙතම් පසු අස්සනු තාක්ෂණක ශිල්ප්‍රම කියකිලක කියයන්. අපි අස්සනු නිලන අවස්ථාව ඉදලා. අස්සනු පාරිභෝගිකය අතට පත්වන අවස්ථාව දක්වාම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව. අස්වැනි ප්‍රමාණීපුතයේ අස්වැසිකක් අස්වවැනි කොන්ටිටියක ඒගේ මස්ත්‍රේෙන්න්නේ කොලිටියක ගුණාත්මක භාාව ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහල අස්වයන්නක් වඩාත් ඉහල පලදාවක් ලබාගැනීම සඳහා සිදුකරු ලබන තාක්ෂණක, ක්‍රමවේද්‍යයනතං තාක්ෂික ක්‍රමශිල්පයන් තමයි පුතිේ තාක්ෂණක ක්‍රමේද්‍යයන්තමපත අපි පසුවාසන තාක්ෂණික ශිල්ප ක්‍රම කියලා හඳුන්න. ඒවාගේ මාදරනය දදුලපුතාලා දන්නවා මොකද පසුුවස්සුනු හන කියන්න කියලා. මකදපුතිේ පසුුවස්ස වනු හනකගන් අස්සනු නිලනවස්ථාවී සිට. අස්වුනු පාරිභෝගිකයා අතට පත්වනතුරු අස්වන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානියයිපතේ පසුව අස් වු හානිය කියලකින්. අයිමත් බලනපතති මොකද පෝස්ටාවස් ඩෙමේජ්ජික එමෙත්තං පසු අස් වුනු හනිනය කියන්න කියලා. අපි දන්නාපුතේ අස්සුනු නිලන අවස්ථාවී සිට අස්වනු පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වාම අස්වැන්නට සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානියය. අස්වෙන්නේ ප්‍රමාණයට සහ අස්වැන්නේ ගුණාත්මක භාාවීට අස්වැන්නේ කොන්ටිටියකට සහ අස්වැන්නේ කොලිටියකට සිදුවන ඩැමේ්ක තමයිපති පසුව අස් වුන හානියකෙන්. කොයිවෙලා විදන් කොයිවස්ථාව දක්වාවද. අස්සනු නිල අවස්ථාවයි සිට අස්සනු පාරිභෝගක අතට පත්වන අවස්ථාව දක්වාම. අස්වැන්නේ ප්‍රමාණයට සහ අස්වැන්නේ ගුණාත්මක භාාවට හානි සිද්ධවෙින්න පුළුවන්ම්පපුති එක තමයි අපි පසු අස්ස වන හානිිය කියලා කිය. නද පපුතේ අපි විශේෂෙන්ම මේ ඒ කිය අටේ අපි කතාගරනවා අප දන්නවා බහතර ශ්‍රීලාංකයන් ගොවියෝ මේදපුුතේ අපේ ප්‍රධාන ජීියනෝපාය වීගොවිතන වී ව බෞතර ශ්‍ර ලාංකයන්ගේ ප්‍රධානතම ජියනෝපය වෙන්න පුතේ වීගෝ තන පෙඩිල්ටිවේශ ේද අපිදන බහතර ්‍ර ලාංකන් ප්‍රමාණය ගොව අප ප්‍රධානතම බෝග අපේ ප්‍රධානතම හාරිවෙනි බත්. ඉතින් බත් සකස්කරගන්ඩ අපි වීතම වගා කරන්න. පැඩිකල්ටිවේන් එක කරන්නේ ති අප මේ ප්‍රධානතම බෝගේ ප්‍රධානතම වගාව, අපි ප්‍රධානතම රි බත්පති, ඉතින් මේ සොඳහා බත සපයා ගැනීම සදා. අපි කුොහොමද මේ වීවල පසුවස් වනු ක්‍රියාකාරකම් සිදුකරන්නේ කියනෙක සම්බන්ධින්පුතේ අපි විශේෂයෙන්ම කතාගරන්නවා. මේ පසුවස්ස වනු තාක්ෂණ ඒකේට පුතේ මේ පසුුවස් වනු ඒකේට අලුතෙන්ම එක වෙච්ච කොටස සත්තමමා පුතේ මේ වීවල පසුවස්ස වනු ක්‍රියාකාරකම් සම්බන්ධ ඉතිං අපි සම්ප්‍රදායික ගොවිතනය ඉඳලා. එදා අපි දන්නවපුතේ ගැමි ලීනගුල භාවිතා කරලා ඒවගේම අපි දන්නවා අපේතා ඒ අතීතයේ තිබ තාක්ෂණ යනුව තාක්ෂණී විකාශය වනාපුති ගැමි ලීනගුල ඒවගේම අපි දැකැත්තෙන් මිනිස්ත්‍ර මේ භාවිතා කරල ගොයම් කැපිීම මස්සනු කැපීමවිදම්. අපි දන්නවා මීගවයන් භාවිතා කල්ලා සී සෑ මේ කටයුතු. ඒවගේම මීගවයන් භාවිතා කල්ලා කොළපැෑගීමේ නත්තන් ගොයම් අපි දන්නවා අස්වයන්න සකස් මේ පිරිසුදු කර ගැනීම කොළපෑගීමේ කටයුතු සඳහ මීගවයන් භාවිතා කර පුති තාක්ෂණ විකාශ දුණ වෙල අපිදන්න අසන නෙලීම ඒවාගේ මස්සනු පිරිසුදු කරගනීම ස ංයු න්ත දක්වා විකාශ පොති අපිේ ම්බයි හවස්ට පම භවිතා කරන පපති මලින්ම අති ගොයන්ටික කපල ස්ුනාමියයට දැම්මට පස්ේ සුනාමියෙන් ඒටක සුද්ද කල්ලා අපට ීටි කරඳන්න. දැම් භූතය කෙල ප කරයක් ඇවල්ලෙවා. විවාහාරයේ ගොවිය හඳුන්න නිසාමන්නේ භූතිය ම ුනාමී තිං ගොයන්ටික කපල සුමීට දාල වීටික අපිට සුද්දකරගත්ත පස විීටිගතර පස්ේ විශේෂයෙන් වේලන්ඩා වශවෙන්නේ. නමුත් භූතයයාගින් ගොයන්ටිකත් කපල. ඒෙම අපිට ඇතුලින් වීටක පොසෙස් කල සුද්ද කරල පිරිසුදු කරල දෙන. හෙමගත්හම වවිවලත එතමනේ වත් කරන්න ටිකක් අපිී වෙේල ගන්නඕනි දන්නවා ගොවිය ස අතින් කපල සුනාමිර පහම වේලන්ඩා වශ්‍ය වන්නහ. නමුත් ගොවිය දන්නවා භූතයගෙන් ගොන්ටික කපාල මැෂනකින් ශේෂත්‍රී අපි දන්න හෙක්ටාර ගනාවක් පොඩි වෙලාවකින් පැෑ ගණනාවකින් ව සම්පූර් විශාල ෂත්‍රයකමින් පැයි කීපයක් ඇතුළට මේ අසන නිලීමටයුතු කරන්න පුළාම මේ බද දස්සන නිල්ල යන්ත්‍රේ මගින් කම්මබයි වස්ට ු්බන්ට එක. ඉතිං ඒ වගේම මේ අසනටික. ගඩ ඇස්න්නටික අශ්‍යයන රෙල්වා එක්ම ඒත්තකම මේ කො මඩිමත්ේ උපරම සිදන අශසන පිරිසුදු කරලා ගෝනිි ෝල්ට අස්සනටක එකතු කරගන්න පුළුවන් මේ උපකරණය මගේ. අපි මේ බූතිය කියලා අහඳු නූපරය මගින් සංයුක්තස් වනල අන්තේ මගගේ ඉතින් මේ කටයුතු ඒ බද් කරලා ති කට යුතු මගින් පස්සුරගන්න පුළුවන් පපුත පිටි ඒ පස අතතිම් අපිට මේ වීටිොටලා නව්මේද පුතේ මේ පොත්තා අයින් කරලා මේද පුතේ නිවද්ධත් යම් ප්‍රමාණකට අයින්වෙල මේ සහල් හදාගන්න. ගේට දාලම් ති ල්ගේ ස ෝල්ගහ භවිතා කල මෝල්ගහින් පහර ගහරකො තමයි පොත්ත ඉවත්තුවල නිවිද්ධත්යන්්‍රපාගට අයි අයියත්. ඉතින් හැද දොලහට දවල් පටගත්තර පසේ රෑ ගොඩක් බහෝ රෑබූ නොමේ කෑව ආහාර්ික හදාගන්න නන මුොකද ප අයරකෙන් කොටලා ඉඩබසිප පොලල වී අයින් කල්ල ගල් අයින්කල්ල දම හල් සගස්කරගන ඉඩ පස්සිනේ දහල් නැවත ගරලා හල් ලිපේති කියලා කනකට සෑහන වෙලක් නමේක ල දැක් නෑැපතුති කෙීම. මේ මිලින් යන්ත්‍රතියවා පුතේ විශේෂයෙන් වීකට ම අන්ත්‍රතියන ඉති වීකට න්තරෝල කලින් වීටික පහ තේ සහල්ටික පොි වෙල ගල් වැල ඉත්වෙල සම්පූර්න බැගන් වෙල තමයි න පි වයි රයිස් න් හමයි ත බු සහල්ල හෙ.

විශේෂෙන්ම මේ පසුුවස් වු ක්‍රියාකාරකම් මැටතේ අපි පළමුවෙන්ම මේ ඒකේ පලළවන කොටස යටටේ පුතේ ආදර්මය දුල පුතාලත්තක සාකච්චා කරන්නේ මේ වීවල පසු අස්සනු ක්‍රියාකාරම් සබන්ධයද පපුත කතාරන්න අපි බලමමු කොහොද වීවට පස අසනු්‍රාකාරකම් සිදදු කරන ආකාරය කියලා ඔබට මතකන ඔ හ ට ඔට මක නැතිවත ඔබ චිත්‍රපට වල හරි ූපාමෝලින් දැක ඇමේ අතේ පහමදම මේ බිමසකසීම සිදු කරපු ආකාරය ගැමි ලීනංගුල භාවිතා කල්ල මී ගවයන් දෙදනෙක් භාවිතා කල් තමයි. අ ඒ අවශ්‍ය ගැඹරට සී සෑ මේ කටයුතු කරේ අපි දන්නවා මේ පරුගෑ මේ කටයුතිහෙම සිදු කරන්න භාවිතා කරපු උපකරන නේද මේ මට්ටම් පෝරුව මේ පරුවරේද මට්ටම් කරන්න ඒවගේම වී ඉසීම කරා බිම් සකස් කරලා සකස්ක්‍රීීමෙන් පස්සෙපුතේ නේද. ඊට පස්සෙම අස්සනු නෙලීම වගේ දේවල් ගොයම්කයි හෙටයිකලොබට මත ඇති හයවිනිවේිය පඩම ුත්තිබ වුණා ඉතින් මේ ගමීමම කටේ එකතු වෙනවා ගොයන් කපනොට නේද පුත ඇවිල් උදව්ට ගොයන් ක පන්් එන ඉතිගේ ඒවාගේ තමයි මේ කටයුතු සිදුකරගත්ත මිනිස්ශ්‍රම මේ භාවිතා කරලා දැක ඇති භාවිතයෙන් තමයි මේ ගොයන් කැපුවේ මේ කපන ගොයාන් කමත්තට ගෙනල්ල නේදතුේපතිය බදන්නවා වෙනම සකස්කරල එතන මීගවය භාවිතා කරලා තමයි මේ කොල පෑගේීම සිද්ධර ැඩු අම්බනාව කියෙනවා නදබුතේ ඩවාස සුලට සුලගම උදවෙන් මේක තියෙන අපිට අපදවිටක ඉවත් කරලා හො මැඩීම සිදුකරලා අවසාන මේ වීටික අපි ගරවලට ගෝනිවලට පුරවාගනීම සිදුර. බසෙ ක්‍රමේ තාක්ෂණ විකාශයයක්තෙක යන්්‍රාවිත ෙරෝ ක්ටුවේ ර ෝද ෙක්ටුවගේ යන්ත්‍ර ඒගේම ඒකා බද්ධ අස්වුන මේ යන්ත්‍ර නිර්මාණය ීමමත් එක්ක පුතේ මේ අඩු ශ්‍රමයකින් මිනිස්්‍රම මේ අඩුවෙන් නදපුතේ මේක වැඩි කාරර්යක්ක්ෂමතාවයකින් යතුව විශේෂෙන්ම මේ වීවල පසු අස්සනු ක්‍රියාකාරකම් සිදු කරගැනීම සඳහාපපුතේ කටයොතු මේ වනකොට ජය මිනිසා සම්පාධන කරන තියන හොඳයි පුතේන අප ආරම්ම කරම විශේෂයෙන්ම. සහල්ල පසුවස්ස වු ක්‍රියාකාරකම් සබන්ධින් ද පපුති අපි කතාකරන්න යන්නේ උසස් ගුණාත්මක නිෂ්පාදනයක් සඳහා පසුවස් වනු තාක්ෂ ශිල්ප්‍රම පති පාඩව නම ඉති මොින්ම දහවන ඒකේ පළවන කොට සිං අපි කතාරන්න සහල්ල පසුවස වනු ක්‍රියාකාරකම් සම්බන්ධ දෙවුණනි කොටසෙන්න්න අපි කතාගරන්නවා කල්තාගත නොහැකි අස වු විශේෂෙන් එලෝලු පලතුර අස්ස ව ල පසුවස් වු ක්‍රියාකාරකම් සම්බන්ධින් කතාගන්න දී පති ඉට පස්සේ විශේෂෙන්ම කට අලුතු එකකතු ච කො ක් ට අප හ වනි. තුන් ොට ද ේ මත්සේ අසන ල පස අස වනු ක්‍රියාකාරකරම විශේෂ හර මත්ස්‍ය අසන ල පස අසනු ක්‍රියාකාරකම් සම්බන්ධෙන් ආදම දොල තා ලත්ක කතාරන්න කහම ගුණාත්ම මසු න්ගේ ලක්ෂ හහි ලක්ෂ ාත් හඳු ම ස හ විස් රත්ම ආදරම දො තාලත්තෙක කතාකරන්න බලා රත් ම ඒ එකක මේකගේ ප්‍රාන කොටස්සතුනයි තිප පතාාරමේ පලවිනි කොටස වීවල පසුව අස් වනු ක්‍රාකාරකම්. ඒගේම කල්තපාගත ොහැ ල ලු සහල තුරට පසුවස්ස වු ක්‍රියාකාරගම් ගැන කතාකරන්න ද ුද ඒවාගේ ම ම අස වන ල පසුවසු ක්‍රියාකාරකම් ගැ ොල පතාලත්තෙ අපි කතාරන්න බලාපොරොත්තු වසු න ීම ට අසු ගො ෑ ෙක් ක ර පොරත් හොඳ ද න රම කරම විශෂෙන් දවනයකගේ පළවන කොටස මේ සහල් වල පසුව වු ක්‍රියාකාරකම් සම්බන්ධන ද පුදතිියපි කතාරන්න යන් පටගම්. යි මේ බලන්න පපුතේ සහල්ල උස ගුණනාත්ම නිශ්ාදනයක් සඳා පසු අස්සනු තාක්ෂණ ශිල්පකරම් වතියටත මේ සහල්ලල අස්සනු පසු අස්සනු ක්‍රයාකාටම් ොලින්මපුතැන් බලන්න අපි පසු අස්සනු ක්‍රියාකාරකම් කියල කියන්නේ අස්සනු නිලන අවස්ථාව නං අස්නු පාරිභෝගකයාතට පත් වන අවස්ථාව දක්වාම සිදු කරන්න ලබන ක්‍රියාකාරකම් චුට්ට අපේ කලියාගගේීම මදම පසවාවසු ්‍රියාකාරම් කිය කිය පසවසනු ක්‍රියාකාරකය නොද ෙල ිකක් පිියගෙනි පු. අස්වනු නිලන අවස්ථාවී සිට අස්නනිලන අමස්ථට අස්නු පාරිභෝගික ආතට පත්වන අවස්ථාව දක්වාම සිදුකරනු ලබන ක්‍රියකාරකම් බලනුපති අස්සනු නිලන අවස්ථාව සිට අස්සනු පරිභෝගකය අතට පත්ව වන අවස්ථාව දක්වාම සිදුකරු ලබන ක්‍රියාකාරකම් තමයිපුුතේ අපි වසුුවස්වනු ක්‍රියාකාරකම් නම් වී ඔබ ලියගන්න කළහන් පුුතේ පසුුවස් වනු ක්‍රියාකාරකම් කියල කියන්නේ පුතේ පසුුවස්ස වනු ක්‍රියාකාරකම් කියලා කියන්නේ අස්සනු නලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගකයා අතට පත්වන අවස්ථාව දක්වාම සිදුකනු ලබන ක්‍රියාකාරකම් තමයිකුතේ පසු අස්සනු ක්‍රියාකාරකම් කල කියයි. විශේෂව මෙතනද අපි බලාපුොරොත්වවෙන්නේ අස්සුනු නිලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගිකයා අතට පත්වන තුරුම ගුණාත්මකව සහ ප්‍රමාණාත්මක ඉහලස්වන්නක් ලබා ගැනීම සඳහා සිදුකරුන් ලබන ක්‍රියාකාරකම්. ඉතින් මේ ක්‍රියාකාරකම් අපි දන්නවා පෝස්ටාවහැඩ්ලිංවලේදී. අපිට පුළුවන් ප්‍රමාණාත්මකෝ සහ ගුණාත්මකව අඩු අස්වන්නක් ලබා ගැනීම ට හැකියාවක් ලැවෙන්නේ මේ පසුුවස් වනු ක්‍රියාකාරකම් නිවැරදිව සිදු නොකිරීම නිසා. නමුත් පසුවස්ස වනු ක්‍රියාකාරකම් නිියරයුදදිව සිදුකිරීමට මතකතියාගන්න ඕ. ට ුණනාත්මක වගේම ප්‍රමාණාත්මක විවෙල අස්සන්නක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව අවකාශයේ සැලසනපුතේ. සරලෝම කියේෙනවනම්. පසු අස්සනු ක්‍රියාකාරකම් කියලා කියන්නේ. අස්සනු නිලන අවස්ථාවේ සිට අස්සනු පාරිබෝගකයා අතට පත්වන අවස්ථාව දක්වාම, සිදුකනු ලබන ක්‍රියාකාරකම් තමයිපුතේ, පසු අස්සනු ක්‍රියාකාරම්. මොනවදපුතේ මේ අස්සනු නිලන අවස්ථාවේ සිට අස්සනු පාරිභෝගකයාතට පත්වන අවස්ථාව දක්වාම, දුකරු ලබන ක්‍රාකාර කම්මොල්ට හන්නට ක්ලියම් පුතිේවලන්න වයිපුති අපි බලමු අස්සනු නිලන අවස්ථාවේ සිට අසනු පාරිබෝග ගාතට පත්වන අවස්ථාව දක්වාම සිදුකරනු ලබන ක්‍රියාකාර කම්ටික් අපි වලප අස්සනු නෙලීම අස්සනු නෙලීම අස්සනු පිරිසිුදු කිරීම අස්සනු තේරීම ඒවගේ ශ්‍රීණි ගත කිරීම වගේ දේවල් නේද බති ග්‍රේඩින්න්නු වගේ දේවල් ඒ වගේ අස්සනු අස්සනු ඇසිරීමේ ක්‍රියාකාරකම් සිදු කරනු අදුවේබති ඒ වගේ අස්සනු ගබඩාකිරීම අස්සනු ගබනාා කිරීම ඒ වගේ අස්සනු ප්‍රවාහනය කිර මේක අස්ಥාව ද පති අසනු ෙලීමේදී අස්වැන්නේ ප්‍රමාානාත්ම ාාවයට සහ ගුණනාත්ම භාවවියට හනනි සිදදුවෙෙන්න්න පුළුව අසනු පරිසූ කිරීමේදී අස්වවැන්නේ ්‍රමානාාත්මක භාවවියට සහ ුණාත්ම භාාවයට හ සිදුව වන්න ළම් පුත අසනු තෙරීමේදී සහ ශ්‍රීණිගත කිරීමේදී. අස්සන ප්‍රමා ත් සහ ත් සිද න්න ළ ති වාගේ අසන රීම දී ස ස සරු ීම නිස. සනුල ප්‍රමානාත්ම භාවියට සසා ුණත්මක භාවියට හානි සිදුවෙන්න්න පුළුවන් පුතේ. අසනු ගඩාකිරීමීදික් නුසදුසු ගබඩාත්ම භාවිතා කිරීම නිසා අසන්න ප්‍රමානාාත්ම භාවියට සසා ගුණනාත්ම යට ක ල ි ක හනි සිදුවන පලපු ති. ඒවාගේ අස්ස වු ප්‍රවාහන කිරීමේදී නොසදුසු ප්‍රවාහන ක්‍රම භවිතාකිරීම නිසා ූති. අසන්නේ ුණනාත්මක භාවිට සහ ප්‍රමාත්මක භාවිට හනුුවන්න පුල. එෙනං අපි පසුව අසු තාක්ෂණික කනෂේප නිවැරදි අනුගණන කිරීමින් පති. අපිට පුළුවන් මේ ප්‍රමානාාත්මක සහ ගුණනාත්මක හලස්සන්නක් ලලාාගනීමට පුළුව විශේෙන් අපි දන්නු අසු නලේදී මේ නේමිත පරිවිිත දර්ශක අනුව අසු නෙළීම අවස්ථාව නියම අවස්ථාව තෝරගන්නෝනනිකුති. අපි නේමිත පරණතවස්ථාවට කලින් අසන්න නෙලුවත් නීමත පරණ අවස්ථාවෙන් පස්සේ අස වන්න නෙලුවත් අසන ප්‍රමාණාත්මක භාවිට සහ ගුණත්ම භවි. එන සදුසු අවස්ථ ිකර නෙමේ පරන්න දර්ශක රග ීම ැටු ෙක් ර ගනිමීම අස ව ීම ර ප ති. අපි දන්න නට නට පස්සෙත්ම අස නලීම ගත්තවොත් වී අස්ස වු පි න්න ව හලෙන් ලුවන් තේ කරලින් හෙලන ුුව ඒවගේම අපිට කැඩුණු සහල් සහිත සහල් ඇතිවෙන පුළුවන්පුතේ මේකෙදවී කැටීමේදීමේ ක්‍රියාවලදි. ඒවගේ අප දන්නවා පරින්නත වෙන්න්න කලින් වී අසු ලෙීමනුත් අපිට ඒවිවිද අසනු හනිවට ක්න්න ලන්ගෙන ියීමම සුදුසු පරනත දර්ශකගේ පස්සේ මයි පරිශන දර්ශකගේ අවස්ථාව තම අස්සරන ලීම සිදු කරන්න න ඉට පෙරහු පසු අසු ලීමන අපි දන්නවා අස්සවැන්නේ ගුණනාත්මක භාවවියට සහ ප්‍රවාණත්තු භාවිට හානි සිදවෙන්න පුළුව හොඳයි දරුණන පිර අපි කතාගරමි විශේෂයෙන්ම සහල්ල පස වස්නු කියයා කරකා මුලින්ම පලම පස අසු ්‍රියාකාරම ද බපුතිය සහල්ලම පෙන් ලතින්නේ අසු නෙලීම සිදු කරන්නාකාරය ුති දෑකඇති භාවිතා කරලමේ අති අසනු නලනොනේ නේමත පරණ අවස්ථාවට අවට පස්සමේ වී කරල්ල රයි වී වල මේ අසනු නෙලිමක්තම පුතේ පෙන්නුම් කරලතිීමේ අස්සනු නෙලන අවස්ථාවක් තමයි පුතිේ මේ රූපරාමින් පෙන් ලතිීෙන් මේ රූපාමින් පෙන් ලතියන බති දෑකැති භාවිතීන්. අනු නෙලීම මිනිස්්‍රමය භාවිතයෙන්. මිනිස්්‍රමය මගේ අසන නැලිම පුතේ මේ බානමය පුද්මයක එක පුද්ගලය උනේ සාමානයක් පුද්ගලය විශාල සංක්‍යාවක් අක්ෂ ැලිීම සද සූදා සහභාගර මේ උගලොට සමීප පෙන් ලතියන මේ දැකත්තක් භාවිතා කරලා අසන්න නිනවස්ථාවක්පුතේ මේ වගාශය කුමරක් වී වගා කරලා තින ශේෂවයක් පොතේ අපිට ඇත පේන මේ සේෂ්‍රේ ඉතින් මේ එක පුද්ගලෙක් සම ප කරල පෙන්නුම් කල තිෙනය මේ ගොයම ගොයම් ගස් මේ කරල් සහිත ගොයම් ගස් පපුතේ දදාකත්තිෙන් අස්සන නෙලීම නල්ලා ගොලම මිටි විදර සකස්රල තියනෙන දානාව පපුොතේ ඒ පසන කටවා මිටි එකතු කල්ලා මිටි විදියට සකස් කරලා අරගෙනයනවාමවාක් කොලමම විේෂයම පෑගේම සිදුරන යට මතට රංග ෙල්ල අති ති න ගවය භවිතා ක ඉට පස්සේ පුතේ මේ ෙරෝද ටෙක්ටරේ භාවිතා කර තෙක්වර් භාගක්ත කල ඉට පස්සක කරා ඉට පස්සේ දැන්නම් කෙලීම මේ කොල පැෑගීම කටයුතු කෙලීම ගොයම් කපලම සංග ස්සනෙේ න්තේ මගේ ොයම් කැපීම සිදු කරල පුති මගින්ම න්තේ මගගේම මේ අපිට පිරිසු කරල ගැනීම සිදු කරගන්න පුළුවන් දෙැම ක්ෂ කරභා යිට් මේ තියන පුති විදියට කපපුු ගොයාම් මිටි සකස්කර ගොයාම් මිටි ල ගොයම් ක පප න ගයයා ප පැත් ගොයම් ක පපලති කපන ගයයා මි න ට මට බල ග ගයයා මටි මතට රගනය අවස්ථාවක්ම ගොයම් මිටි රැගනයනපුතිේ ගොයයාම් මිටි කමතට රැගෙනය අවස්ථාව කපනලද ගොයාම් මිටි වශයෙන් ගොයාම් මිටි අමතට රැගෙන යමයි පෙන් ලතිය මෙන්න පුතේ කොළ මඩින යන්ත්‍රයක් මගින් මේ කො මඩීම සිදු කරනු බන්නපුතිම කොල මඩින යන්ත්‍රයක් මගින් කො මඩීම සිදුරන මේ බලන්නොම ගොයම් ිකමිකර දාලා ො මඩින යතයක් මගින් කොළ මඩීම සිදු කරන. මේ අවස්ථාවබති මින යන්ත්‍රයක් මගින් කොලමඩීම සිදු ක මඩින් න්ත්‍රයක් මගින් න තුතිේ ගැල්ල කො මඩි යත්‍රයක්මයි කො ම ඩීම සිදු කල මේ බල ොයා ීටික මේ බෑග ගොට රෝලට පුරෝම කොල මඩන යන්තරයක් මගින් මේ ගේට කොලටික මේ යන්ත්‍රක දාල මේ බන් මේ අර තකොට ේ න කොටස් ම ගය ගස් කොටස් ඉවත් වෙලා අපට ීටක මේ ලබාගන්න පුලුවන් පපුතිම බන්ම ලො වීටික ලැබෙනවා තන ඒ වීටිකම මේ පලටා බෝලින කදලා තෙටකට ීට ේ ට ෙටිට ටක ට තම කොටිකාපිට වීටික මෙතන එකකතුව වන එකට නවලට පුරුවනො මෙතැන පුද්ගොලම ො මින අතයක් මේකම කො මටන න්තයක් මගේින් ට ද ල ගයම් ස්ි ටික මොද ැනම පහලිම ටිකම අ ොල ැත්තම ටෙටකට ටික එක තුවීමක් සිද්ධ න්නදේ පපුති පහැදිල දල ලත් නෙද හරද ති මෙන්න පති බලන්න අතින් ගොයම් කපනවස්ථාවක් පති දෑක ඇති බාවිතන් ගොයම් කපනවස්ාවක් මෙත කර ප ති න පුද්ගයන් කීපදනෙක් ඇතිනන්න ඉගුලම මේ ගොයම් කපනවස් තම හොට මේේ පැහලති ා නීම. ජරු ඉදක් ටැවිලද නීමම පරින ත අවස්ථාව තියන ව ගය බලනම හරි ගයම් පපනමස්ාවක් ශේත්‍රීම ැත්තති කපල ද මේ පැත්ති කපනම ක පල මටිම දලති ඉදවස කොල මඩිනේ අන්ත්‍රයක් තියෙනවාපුතයමි රයි හරි කොල මි නන්ත්‍රක ානම මි බැගෙනපපුක් මිටි මේකර දාල කොලටික බඩන තින වීටක වෙන් කරගන්න පුළුව කොළ මඩින අන්ත්‍රයක් හරි. ෆයිපපුති මෙන්න හොඳින් පැසනු වී ගයම් ගහපුති මෙන්න වීකරල් හොඳට නැමිලතියෙන්නේවිබල නෙමේ මේ වීකරල් ටිකක් පෙන්න්නන්නේ අස්සන ලැනීමට සුදුසු අවස්ථාවී තියනවගේ නතුති හොඳින් පැහිල තියෙන මෙන්නම මෙන්න අස්සරන නැලනවා ඒකා බද්ද අස්සරනය මේ යන්ත්‍රයක් මගින් අස්සරුනයෙන් අවස්ථාවක් පති ඒකා බද්ධ අස්සනු නිලන යන්ත්‍රයක් මගීන් අස්සනු නෙලීම මේ ගොයම්ශාක අස්වයන සහිතනී කරල් වී කරල් හොඳින් වැඩුල් ඇතිෙන්නේ පති ද වැඩුන වී කරල් සහිත ගොයම්ශාක මෙන්න ඒකා බද්ද අස්සනනෙල්න යන්ත්‍රයක් කම්බයින් හාවස් නිි යුඋප්මට එක බාවිතා කල්ල අස්ුන්න්නේෙල් අවස්ථාවක් ආදරනය දප රයිට් මේ බලන්න මේ අපි බැත හුළ කරනවාගේ නවපුතේ මේ බලන්න මේ මේ බලන්නේ බැත හුලංකරනවාගේන එක මේ බලන කුල්ලක් භාවිතක කල්ල මේ රොඩු ඉවත් කරනු අපදරව්ියයේ ඉවත් කරනවා අ වීවලතියන වවලතියන අප ද්‍රාවී ඉවත් කරනවාපුතේ ව වල ඇති අප ද්‍රව්විය ඉවත් කිරීමක් වීවලතියන අප ද්‍රාී ඉවත් කිරීම පතේ බැත හුළන් කිරීම සිදු කරන අවස්ථාවක් ඔබ අන්නවානේ බැත හුලං කරවා කියන පුති මේුලු මේක සුලඟට මේගේ රොඩු විසික් අඉවත්තලරවා පපුත මේ බලම ඉවත්තුල යනවාම මේ වීවලතිය රෝඩු ඉවත් කළම කුල්ලක් භාවිතා කල්ල වීවලතින අපද්‍රව්ිය ඉවත් කරනවාපුතේමේ මේ සුල්ලඟ ආධාරයෙන් මේක සිදු කරන්න මේ බලන්න මේල් කුල්ලකින් මේ බලන්නම අපදව අයින් කන්න. ඒවස මේ බලන්න වී වේලන අවස්ථාවක් මේ වේලල අවස්සාන් මේ මාර්ගවල්ල මහා මාර්ගෝලදාල වීවේරනවාපුතේ මේ විදියට මේ ඒක අබද්දා අසනුනෙල්ල යන්ත්‍රයෙන් කපාගන්න ගොයාම් හවස්ටින් කරගන්න වීටිකපුතේ මේ බලන්න ඒ බදසුන යන්ත්‍රයක් භාවිතා කල්ලා මේ විදිට ගොයන්ටික කපාගන්නවාගේම මේේතුළ පදරවීටික වත්වෙලා මේටක ීටි ක්්‍රේ්න ඒික ෝන ල්ඩ පුරෝල අරං ෙන අරං ලා මොද කරන්නන්නේ මේ විදියට එක බ දස් ව අන්තරෙන් අස ෙලට පස ීවල තෙතමන ප්‍රතිශතය තවතුරට අඩුරගන්නඕන හිද වී වේල අන්නෝ හොඳට ඒ පැත්තමේද පැත්ත මාරු කරලා වී වේල අන්නනි පති මේක. සාමාන්‍යෙන් අපිදන්න එක්රට අපි කතාගන්නවා අපි සරයාලෝකගේ භාවිතතා කල වගේ යවලන අන්්‍රභාවිතතා කල ව වේලීම සිදුකරනවා ඉති සරයාලෝක භවිතා කල කරන්න බහම ප්‍රවිේශස ලඟ දගන කට ුත්ත සිදු කරගන්න අවස්ථාවක් දි අපිට සහ කරන්න පුළුවන් ආදරනිය ද පතති ීතියන්න්නේ මේ අසනු නෙලීම ඒ බද අසුල යන්ත්‍රයක් ආදාරෙන් අසහු නලෙීමයි පෙන්නුම් කරන බති මේ අසනු ඇලීම මති වේලාගත් අසන මොකර නවත මේ ගෝනිවලට පුරන. අසු වෙලා තින වේලගත් අසන මේ ගනනිවලට පුරුණනවස්ථාව තියන පුතෙමේ මේවාගේ දාලා තාබොල් න ටේන්ටුල දාලාවේල්ල නිකම තර පරොල් දාලා වේල නො වේලගත් අසනු මේ මොකද කරන්නේ ගෝනිවලල්ට නැවත පුරවාගැනීමක් සිදු කර. ෆ මේබලන් අසනු ඒකා බද අසුනන්ෙන්නේ අන්ත්‍රයක් ක්‍රයිට් මේ මේ අස්සනු පෙන්නු ක තියෙන පති මෙතරම් මෙදන දාන්නේය අසුන මේ ඉරුංගු ඉරුඟුවාගේද වීද පේන්නේ. ෙරු රල් ගගේ න ව අසනුුවගගේ පෙන ලකොටන රයි මෙතන මේ ව්‍යසනු පේෙන විය අසු තර යන මේ තති ේද ව අසු ගබඩා කරන්න භාවිතකර විිස්සක් පුතිේ පැනු කල තිෙන අසනු ගඩා කල තිබ මේ අර සකස් කරගන්න වී බිස්සත් තුල මේක තමයි පපු වී බිස්් එකක් මතරද අතිීතේදී වී අස්සනු අතීතයේදී වී අස්සනු ගබඩා කිරීම සඳහා යොදාගත් වී බිසක් වී බිස්ස මෙන්න මේ ආකාරයේ වී විිස්සක් තුර තමයි පොතේ අතීතයේ දී වී අස වු ගබඩා කිරීම සඳ යොදාගත් ව විිස්සක් තමයි පුතේ මේ පෙන්නුම්රල දේ මේ බලන්න හ? ක්ෂ ස්කරල ය නද හලටආාරනය පිදුරෝලිින් ආවර්නය කල්ල මෙන්න මේ ආකාර වී බිසක්තුල තමයිපුතේ වී කල් බාගන නඇත්නන් ගබඩා කරල බාගනීම අත ේ සිතු කල විික් දන්නන අපට නට ු දර ගත ත්ත හදල යන අපිට බලාගන්න දැංගිති මේ විසිවල ගඩා කරනවාඩුවයි නොත මේ නියම තත්ත් යටතේ මේ අතිතේ ව ගඩාකර ව විිෂක්තමයි දයිපතේ පෙන්්නුම් කල්ලේ. මේ බලන තනත් ව විසක් මේ බලන්න දැන්ම වී ගඩා කරන්න සකස්කරල තියෙන විදිදම මේ බලන්දර එකතු කරන්න ව මෙතනම මේ පැලට්ටොල ගඩා කරල තියනවා තාව කාලිකම රැගෙන අනකම්ම මෙතන ව පොසස එකක් වෙන තැන ේදපුුතේමේ මෙතන මේ අර වීටික අරගන උපකරනෝලින්. නද අපි නවා සංවි තස්සන් එල් අන්ත්‍රෝලි මේ එකතුරන්න වීටික මේ ගරෝල්ට පටවල උරුුවලට පුරෝවල මේ මේ පැලටත්තියල බිම පැටත්තියල සේත්‍ර බවන පැලත්තිවල සේත්‍ර ආසන මේ විදිටී ගොඩ හල තින ස්ටෝ කරන්න නත්තන් ගබඩා කිරීම සොඳහා රැෙන අනතුර මේ විදිටම ස්ටෝ කරල ගම මෙතන පැඩත්මත ගොඩ හල තියෙනවාදව පපුති මෙතනත් අත තිති භාවිතා කරපු වී විික්තමයිපති පෙන්ලතිී. මේ ල තේ දැ භාවිතා කරන මේ නවීන තා ක්ෂණි ක්‍රමවේද භවිතා කරල කරන ව ආකාරයටමේ ගබඩා කරලතියන සහල් ගඩාලතිය අනවස්ථාවක්මේ ාන්‍යවාර්ග ගබඩා කරලතියන අනවස්ථාවක්ම. මෙ බල මෙන මේ ආකාරයට නවීන තාක්ෂණ ක්‍රමවේද භාවිතා කල මේ බලන් ප්‍රසස්ත ආලෝකතත් නේද මේගේ අපිදන්නවා ප්‍රසස් ආර්තාවයක් පවත්තා ගැනිමින් මේ තුළ ගබඩා තුළ සදුසු ගබඩාත්ත පවත්තා කරමන පිදන්නවා නවීන තාක්ෂණ භාවිතා කල ඉදි කරලා තියෙන වී ගඩා තුළ මේ වී ගඩා කල තින ස්ටෝරේජ් කලතින අවස්ථාවක්පුති බලන මෙතනත් වී ගඩාතිය මේ බල වී ගඩා කලති සයිලෝ ල ම තුල ව ගඩා කල තින මේ ම තුල ප්‍රසස්ත තත්වයටට ව ගඩාරල තියන්න ො ට ගන්න පුළුවන් මේ වගේ මේ බාහිර පරිසර තත්ත් පාලන කලලා මේවාගේ තුළ ප්‍රසත තත්ව ලබදයතම සයිලෝතුල වී ගඩ කර තියන නවවි තාක්ෂික කම විද භවිතා කල ම යාකාට අතුයි අතිති වස් වල මේ විද ට්ිහල වී ගොඩවල් විද මෙම වී ගඩක්රල තියෙන යි දැක් නවි තාක්ෂණක්කම විේ භාවිතෙන් මේවාගේ සයිලෝතුල ව ගඩා කරන. යිඉඩස්සේ පුතේ රයිස් මිලින් මැසිි එකක් පෙන්ල තියෙන පුති ඉළංඟ අවස්ථාවතමයි මේ අස්සනු සකස් කරගැනීම වී කෙටීම කිය නෝ අපිට මේ වී කෙටීම කරන්න පුළුවන් කැකුළු සහල් මගේ කැකුළු වීම ගින් අපිට කියන ව තබන් නැව අපිනවා තම්බන් නැතුව වී කටනන් අපිනො කැකළු සහල් ලබාගන්න පුළුවන් අපිට වී තැම්බීමෙන් පස්සේ කැටීම මගින් අපිත් තම්බල වේල්ල කටනවා අපි තම්බාපු සහල් ඇතන් තම්බපුු සහල් ලබගන්න පුළුවන් අපි දන්නවා සාමා්‍යෙන් වීවල අශසයන ගත්තහම මේ කැඩුණු ඇට සහිත සහල් ඇතිවීමේ ප්‍රවනතාවයක්තිය නොමේ අපිට ව තම්බන් නැතුව කැටීමෙන් පුතේ අප ගැන කැකුලු සහල් ඔලේ නමුත් අපිට පිෂ්ට කනිකා ඒකරාශවීමෙන් තම්බන ලද සහල් කෙටීම මගින් අපිට වැඩි පිරුණු සහල් ඇයට සහිත පිරුණු සහල්ලට ප්‍රතිශතේ වැඩි කරගන්න පුලන්පුතය අපිට තම්බබු සහල් මගින් තම්බු සහල් කැටීම මගින් වී ලබා ගැනීමේද අපිට පිරුණු ඇයට සහිත සහල් ප්‍රම ප්‍රති තේ ප්‍රමාණේ වැඩිරන්න පුලන් අපිදන්නවාැකළු සහල් මගින් කෙටීමේදී වී ඇ ව කැඩ සහල්ලට කැඩෙන් පුළුවන් කැඩුණු සහල් ලබීමේ ප්‍රමාණය පෙස් සතිය අපිට වැඩියෙනවා විශේෂයම කැකුලු සහල් මගින්. නැත්ත වී තම්බන් නැතුව අපිට කෙටීම මගින් අපි එකට කියන කැකුලු සහල්ල වයිට්‍රයිස් අපට ලබෙන්නේස්මැ ස්ත්‍රීම් කරල තබම ඔ සහල් ලාගන්න පුළන් අපිට වී තම්බීමෙන් කැටීමු මගින් මේ අපට පිරුණු ඇට සහිත සහල් ලබාගැනීමේ ප්‍රථ සතියක් වැඩි කර ගැනීමට හැකියාවක් තියෙන මේ බලන්න රයිස් මිලින් මැසිි එකක් බලන්නපුතේ මේ ව ින්නමතනින් දා පුහම මේ වැශිනෙන් අපිට මේ බලන්නමේ වී දානෝ මේ වී මැශීනකින් අපිට එදනවී ඉටවස්සේ න්න මේ ආකාරයට අපිට මේ සහල්. බාගන්න පුලුවන් පොෙස් කල පොත් අයින් වෙල නි අපිටම මේ නිව්ඩ අයින් කල පොිස්්වෙල ගල්වලි අයින් කල දන්නව මශින්තියනපුති බෑැගින් වෙල තෙන්න ති මෙන්න ඉස්සර කපු කරමයකුත් බලම අතයදීමේ දැන් යන්ත්‍ර අවාතා කරලා තිවාපුතේ මේක රබ රෝල් සහිත යන්ත්‍රමගින් පොලි් කරන වියක නෙදපුති නිවද් ඉවත් කරනවා ඒයගේ අපි දන්නවා ගල්ල ලඉවත් කරල අවසාන පාට විරට බෑගින් වෙලත් වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපිට කිලෝ අපිදන්නවා පහ දැන්නම් කිලෝ පහත් දහය විසි පහ පනහා විදිර මවා බැගින් කරනවා රයි. ප්‍රෙ එක වන විදිහ යන්ත්‍රමගේ ම අති මිකම පවතුයි මේ බලන්න වංගිඩිය සහ මෝල්ගහ භාවිතා කරල ස්සර මේ මෝල් තිබුුණනහැ මේ කොට මේ පොසස් කරගන්න වීටික අපි අර සෑහ දර ්‍ර ාවලිට පස්ස මේක්‍ර ාවල සි ද බන්ම කාන්තාව දෙන්නෙ තු ලා ල ඔබ වැඩ හි බ ක ති ග ොඩක් ද ක ලාන්ක. මොස්ලයින්නේ ඉති මේ ලන මේ වංගෙටි භාවිතා කලම මෝල් ගහන් ගහනකොට මේක පොත්තායින්ගේන නිියද්දත් යම් ප්‍රමාණක ටයිගෙනවා ඉතින් ඒ අපි නැවත අර වීටික තෝරලාරගෙන නැවත මේක දාලා කොටන් නෝන පොල ෝන ඒ දන හයි යටික පොලනොට ඉවත් යනවා ඒගේම ගල් වැලිතියන ගල් ගල් අයින් කරන්න ඕනි ඉතු වෙන වී ඇට අයින් කරන්න ඕනේ ඒවගේ මේකි ගරන්න නඕනි ෙලක ප්‍රසෙකින් පස්සේ තමයි බට්ටි හදාගන්න න්න මේේ දැන් කිසි පස්සතියන්න අර. හද ල් ල ලින් මශසින් ොලින් මේ හල් සකස් කරන මැසින්තියනවා නවින තාක්ෂණය භවිතාරන දකුණවාසාව විශාලතම මේ යත්‍ර සහිත සහල් ෝති න ල කා ගත්තාහම ඉති ඒවගෙන් ප ස ල් යි නවා ම සහ හරිැලු සහල් ද අපිට ග ල හේදුව. යිස්කුර හල ක් ල ද බට බත්් හදාගන්න පුළුවන් අස්ථාවට මේ පත්වල තියන තාක්ෂණ රයිට නන් අතති මේ බල මේ අරේ බලන්න මී පොත්තා අංවල මේ හල් පේනනේද පටර විතනන්තන වී ඇත්තිර මයා කාලතාව එකකතීන් වග ගේ ගේ හ කොන ඔගොලන පෙන්න්න න නිවා මොග දනග න්න ද ර පර තු හොඳ . රයි එතතුරට මෙන්න වෙෙනද මෙන්න මෙතනත් පෙන්නුම් කලතිනම ශල පරිමාණය මෝලක මේ හල් නිෂ්පාධනයක නාකාරය පති ඒටස මෙන්න වවෙළඳ පො තුල බලන්න අලවගේ සදහම මේ සහල් තිලතිනම වයිට ්‍රයි එක තියෙන ටීම් රයික් එක යනවාම මේ විදාාකාරය හල් වර්ගපුති මේ වළද පො තුළ දකින්න තියෙනවා මේ බලන්නම මේ පකිස්ානේ සහල් වල සැල පෙන්නු කල තියන පපුති මේ මෙතනම සහල්ම තින බැෑක් කල තියන මෙතර මේ බැක් කල තියන මෙතන මේ සම්පලතියනො බලන්න පුළුවන්ම නද රයිට් සහල්. ො වෙලද සලක් පෙන්නු කල න පකිස්ාන ප ලංකව යනම අපිටරප පාමටික පිමේ දලති ොට මන්න බෙද පොලතුල ව්‍යාපරයක්තුර මේ සහල් ස්ථානකත කලතින ආකාරේ බෑග කලතියන විධ ප්‍රමාණී විසි පහ පණහා.ඇයි වගේ දහය සහ කිලෝග්‍රම් පහදක්වා මේ බෑගක් තියෙනුවනේ පයිට මෙන්න අපි හිනම් පුතේ වී අසනු එලීම සිට මේ පාරිෝග අත්නවස්වාව දක්වා වෙළඳ ොට නකම්ම රපාම ඇසු දල පුතාලත්තක සාකච්චා කර මේ වීවල පසවස්ස වු ක්‍රියාකාරම රපනු සරයදල පපුතාලත්ෙක් අප ඉදිරි පත්ර අපි බල දී පතති මේ සිද්ධන්ත කොටස්ටික දැන්ීමට මැතිනි ද සාකච්ච කර ප රම් කර හොඳයි යිට හොඳයි දරුණ අපි බලමු විශේෂෙන් සහල්ලොල මේ පසවසනු ක්‍රියාකාරර්ගම්ගන කතා කරත පුතේ විශේෂෙන් බලන්නේ පිරිසුදු නොකරන වීකලෝ එකකින්. පිරිසුදු නොකරන වී කිලෝ එකකින් ලබාගත හැකි පිරුණු ඇට සහිත සහල් අස්වැන්න ප්‍රතිශතය ් ගලනය කිරීමට යපියන් මොකදරුණු අපි ගන්න රීමට යන්නේ පිරිසුදු නොකරන වී කිලෝ එකකින් පිරිසුදු පොසස් කරන්න එති පිරිසුදු කරල නැති ව කිලෝ එකකින් බුතේ වී කිලෝයහකින් පැඩ ලෝයහකින් 1න් කිලෝලිින් පිරිසුදු නොකරන වී කිෝ එකකින් ලබාගත හැකි පිරුණු ඇට සහිත සහල් ඔබට තගෙදකිව කැකුලු සහල් කැකුලු අපි දෙ වී තැම්බීමකින් තොරව අපි සහල් කිරීමේදී අපිට කැඩුණු ඇට සහිත්‍ය සහල් ප්‍රතිශතයක් බලාපුොරොත්ති නොකිව අපි නැතන් අපි තැම්බූ සහල් මගින් අපි ස්තැම්බූ වී තම්බල සහල් කරනොකොට අපිට මේ පිරුණු ඇට සහිත සහල් ප්‍රති සතේ වැඩි කියෙ කිව යි් ඔබ ඒ එක මතකෙන දෙ මත අපි බලගුමක රයි් අපිට පිරිසුදු නොකරන වී කිලෝ එකකින් ලබාගත් පිරුණු ඇට සහිත සහල් ප්‍රතිශතයේ ගණය කරන්න යන්න අපි පිරුණු ඇටසයිත සහල් අස්වන්න ප්‍රතිශතයේ සමානයි හිෙඩ ෙඩයි ල් ප්‍රතිශතය පසන්ටේජ්කඊ පිරුණු සහල් ඇටවල බරබෙදීම පිරිසුදු නොකනු ලද වීවර බලවාරය බරවාරයක් සී ප්‍රති්ෂතයයක් දී යි් කොටු කල් තිය බලන පොති ල කොටුරගන්න පිරුණු ඇටසයිත සහල් අස්වන්න ප්‍රමාණයේ සමානයි පුතේ පිරුණු ඇටසයිත සහල් ඇස්වන්න ප්‍රමාණය සමානයි පිරුණු සහල් ඇටවල බරබදීම, පිරිසුදු නොකරන ලද වීවල බරවාරයක් සීය. පිරිසුදු නොකරලද වීවර බරයි කොච්චර ප්‍රමාණයක්ද කියන එක ප්‍රතිශතාත්මක ොයි දිරිපත් කරම්.ෆ මොකක්ද. පිරුණු ඇටසහිත සහල් ඇස්වැන්න සමානයි, පිරුණු සහල් ඇටවල බරබෙදෙනවා, පිරුණු සහල් ඇටවල බරබෙදීම, පිරිසුදු නොකරන ලද වීවල බරවාරයක් සීය මේ පිරිසුදු නොකරනලද වීවල බරින් කොපමන ප්‍රතිශතයක්ද අපිට මේ පිරුණු සහල් ඇටවල බරවාරයක් සීය මෙන්න පුතේ සමීකරණයලියලා කොටු කරගන්න. ර්. ඉදිරියටය පුතේ මේ දියුණු රටවල වීවල මලතීරණය වන්නේ මේ පිරිුණු ඇටසහිත සහල් අස්වැන්නේ ප්‍රතිශ්තය මත්තම මේ රිකාවරක මත ල විල ීරී වන්න්නේ රිකවරි ප්‍රමාණය මතමා පුතේ පිරුණු ඇට සහිත සහල් ප්‍රති ශතේ ගන්නේගන්න නාකාර අපි කතාකරපුතේ රයි් පිරුණු ඇට සහිත සහල් වල ස්කන්දේ බෙදෙනවා අපි පිරිසුදු නොකරනලද සහල්ලොල ස්කන්දේ වාරයයක් සී දැන් අපිටක ටක්ගාලා මතක් කෙනවා අපිට ඒක මතකට නවබට ගණන කරන්න පුළුවන් රයි් හරි බෙන්ඩ මේ ප්‍රති ශතය ගන්නයරගන්න පුළන්පපුතේ මේ බොහෝ රටවල මතකතියාගන්න පුතේ දියුණු රටවල පුතේ වීවල මිලතීරණය වන්නේේ පිරු ඇට සහිත සහල් අස්යන්නේ ප්‍රසන්ටජයක ප්‍රතිශතේ මතයි කැඩු සහල තැ කැකු සහල්ල ලබි මේ එක ෙනවාසීට පණහක් පනස් පහක් අතර ප්‍රමාණයක් රිකවරයක කිය ලි කියන්නේ රයි අපි බල ඉදිරිටි සාකච්චකක් හ නම් පුතතිේ මතක තියාගන්න මතක තියාගන්න පතේ දියුණු රටවල වීවල මිල තීරණය වන්නේ මෙම පිරුණු ඇට සහිත සහල් අස්වයන්නේ ප්‍රතිශතය මතයි වල ිල ීරණ වන්නේ දියුණු රටවල පුතේ මේක විශේෂයෙන් අපිට අහනවා ප්‍රශ්නය පිරුණු ඇ සහිත පිරුණු ඇට සහිත සහල් වල පිරු ඇට සහිත සහල් වල නැත සහල් අස් සහල් වල ඇත සහල් අස්වැන්නේ ප්‍රතිශතය මත පිරුණු ට සහිත සහල්ලොල අස්වැන්න ප්‍රතිශතේ මත තමාපපුතේ දියුණු රටෝල වීවල මිල ේරනේ වන්නේ. දියුණු රටෝල විවල මිලතේරවාන්නන්නේ පිරුණු ඇට සයිත සහල්ලොල අස්වැන්නන්නේ ප්‍රති්තේ මතයි. කෝම දන අපි මේේ පිරුණු ඇට සයිත සහල්වොල අස්වැන්නේ බලන්නේ. පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රති්තය කොමදැම බලන්නේ. පිරුණු ඇට සයිහිත සහල්ලොල බර බෙදනවා පිරිසුදු නොකරන ලද වීවල බරිින් වාරයක් සී ප්‍රතිශතාත්මක ක හරි. එඒ අයා අමක වන්නන්නේ දරන්න්නන හරි. විීවල පසස වන ක්‍ර ාකාර ොල් ය ම්තුති අපි පසවස වන ක්‍රියාකාරකම් ගේේ පහම අප පාඩම ආම්ේදිීම ආදරමිය ොලපු ලට මතක් කලදන මොකදම මේ පසුවස් වු ්‍රියාකාරකම් කියන්නේ. අස්සනු නිලන අවස්ථාවය සිත. අස්ස වනු පාරිභෝගකයා අතට පත්වන අවස්ථාව දක්වාම අස්වන්නට අපි සිදු කරන ක්‍රියාකාරකම්. අස්සනු නිෙලන අවස්ථාව ට අස්සනු පාරිභෝගකයයා අතට පත්වන අවස්ථාව දක්වාම. දු කරන ක්‍රියාකාරක ඔබට මතකනම් මත කරන්න ායකිික අස්සුනු නිෙලීම් අස්සුනු පිරිසුදු කිරම් අස්සනු තේරීම ඒගේ අසනු අපි කියන්න පුලංක්ශේණ ගත රීම තැසු තෙරම් ඒවාගේම අපි කියන්න පුළුවන් ඒවගේම අස්සන පුතේ අපිට ඇසිරීම් නද ඇසරීමට කලින් ව ඇසුම් කරනය කරන කරන්නේ අපට අසු බෑගොල්ට අසුරන්නේ අසනු ඇසරීමම් ඒවගේ මරිකම අසනු ගබඩා කිරීම සහ. අසනු ප්‍රවාහනය කන ක්‍රියකාරකම් ටික අපිට මේ පසුවස් වනු ක්‍රියාකාරකම් මල්ට පි කියන්න පුළුවන් අපිට එකට දියල දුලපුතලත්දක සාච්ච කල අවසන් කරලති. එනම් බලමු වීවල පසුවවස් වනු ක්‍රියාකාරකම් මේ බලන්න. ව අස්සුනු නෙලීමේසිට සහල් පරිභෝජනය කරනති ඒනි මංකිව අස්සනු නෙල්නමස්ථාව සිට පාරිෝගයාට පත්වනවස්ථාව දක් පරිභෝග අතර පත්ව වන හම පරිභෝගයමකොතුකරන හල් පරි ෝජය කරන සහල් වලින් බත්තාදා ගන්න ඒකන එහනම් වීවලට පසුවස් වු ක්‍රාකාරකම් බලන් ී අස්සනු නෙලීමේ සිට සහල් පරිභෝජනය කරනතෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් තමයි පසු අස්සු ක්‍රියාකාරකම් ක කියැලෙ ඔබ ැනටමත් දන්නොමේක. වී අස්සු නෙල්න අස්ථාවේ සිට අපි නඟෙ අහිලැ් කරම්. වී අස්සනු නෙලීමේ සිට සහල් පරිභෝජනය කර්මතෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් තමයි වීවල පසු අස්සුනු ක්‍රියාකාරකම් කියැන්. වීවල පසු අස්සුනු ක්‍රියාකාරකම්. වී අස්සුනු නෙලීම තියෙනවා විය අස් වනු පිරිිසුදු කිරීම තියෙනවා වී අස්සනු වියලීම තියනවා නේදය බපුතේ රයිප් ඒවාගේම වී අස්සුනු මේ ගබඩා කරල තියෙන අවස්ථාව තියෙනවා. ඒවාගේම වී අස්ස වනු කෙටීම නැත්තන් අපි මේ සහරි සැකසීමේ ක්‍රියාවලිය තියෙනවා රයි් හරි නේද ඉදි අපි බමුේ ක්‍රයාාකාරමි එකිෙක් මොනද කියල දුලපු අලත්ක සාකච්චා කල් හිෙනම් මෙ මගින් වීවල පසු අස් වුනු හානි අවම වනාතරන්න බල. පසුවස් වනු ක්‍රියාකාරකම් මගින් හැබැයි මේ මනා පසුවස්ස වු ක්‍රියාකාරකම්ම මේ පවස්ථා ෝස්ාව හැඩලින් හොඳින් සිදු කරන්නවන පුතේ යහ පසුවවස් වනු ක්‍රියාකාරකම් කෙලෙතිෙද කිය වෙන්නු යහපත් පසුවස් වනු ක්‍රියාකාරකම් මගින්. නිවැරදි පසුවස් වනු ක්‍රාකාරකම් මගින්. හොදේ නිවැරදි පසුවස් වනු ක්‍රියාකාරකම් මගින් පතේ වීවල පසුවස්සනු හානි අවමවන අත්තර එමගින් නිස්පාදන වියදදම අඩු කරගන්න පුළවා හරි පසුවස්ස වු හානි අඩු කියන්නේ නිස්්පාදන වියදම අපිට අඩුකරගන්න හැකියාව තියර. හරි වීවල ගුණාත්මක භාවේ තීරණය කිරීමේදී පිරිසුදු නොකරන වීකිලෝ එකකින් ලබාගත් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රති්තය වැදගත්වෙන පුතේ. වීවල කොලිට් එක තීරණය කරදදි අන්න බලන් එනම් ඒක්ත් මෙතරින් විශේෂෙන් සඳහන් කරන්නඕන. හරි වීවල ගුණාත්මක භාවේ තීරණය කිරීමේදී පිරිසුදු නොකර වීකිඩෝ එකකින් ලබාගත් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ. ප්‍රතිශතය පපුතේ වැදගත්තවා. මොකදද වීවල කොලිටියය කනැත්තං වීවල ගුණනාත්මක භාව තීරණයකිරීමද මකක්ද වැදගත්වන්න පුොතේ පිරිසුදු නොකනු ලද වී කිලෝකින් ලබාගන්නා පිරුණු ඇට සහිත්‍ය සහල් ප්‍රතිශ්ශතය වැදගත්යනවා පුතේ. වීවල ගුණත්ම භාව තීරණය කිරීමේද. රයිට් ඒ නං ඔබ මතකතතියාගන්නවන වවල කොලිටියක තීරණය කරනකට අපි. පිරිසුදු නොකරනුලද ව කිලෝකින්. පිරිසුදු නොකරනලද වී ෙලෝහයකින් ලබාගන්න පුලුව අන්පුතේ වීරුණු ඇට සහිත සහල් අස්වැන්නේ මොකක්ද ප්‍රතිෂතය ප්‍රතිශ්ශතයේ වැදගත්වයෙනවා පත. රට හරි හොඳ එය පිදිරිීයට හම් මෙන්න වීවල ප්‍රධාන පසුවස වනු ක්‍රියාකාරකම් ිකති අබුති. මෙන්න වීවල ප්‍රධාන පසුවවස වනු ක්‍රියාකාරකම් ටික සධහන් කරගන්න පපුති. රයි වීවල ප්‍රාන පසස්සු ක්‍රාකාරම් සධනර වොත් මතක ලියන්න පපුති බල ල දාාන පසන ර ටික මත යි ල අපිට්ටිට කරම මෙන්න තියන බුතේ ීවල ප්‍රධාන පසවසනු ක්‍රයා රකාමටික ංන්ක එක වීවල ප්‍රධාන පසවාසු ක්‍රයා කාරකම් අසනු නෙලීම් අංක දෙකපුතේ කොළ මැඩීමේ ක්‍රියාබලි යිට නද අි දක්ක ද ති අස වන නිල්ල කොළමටින න්ත්‍රර ොළ මැඩි දකර ඒවගේම තිකටික තාක්ෂණය විකාශනය වෙද්දී නේද නෙද පති එත්තෙකම අතින් අස්සනු පපල සස්ුනාමීට දාල මතක කොල මැඩීම් සිදු කර. ඒ වගේම අස්සනු නෙලිීමත් ඒක ප අදසන අන්තරේ එල්ල අන්ත්‍රේම කොල මඩීම සිදු කරල ගෝනිිවොල්ඩ වි ටිකතු කරන්න ඕවස ා. ප්‍රයිට් ඔබට මතක දේක. හරි එතකොටර මැඩු අම්බානෝගගේ අතිීතය ගයන්ගේ මේක සිදු කල කො ටික උත්ස උස්ස අරඒ වගේ න ීටිකනේ අපි තුරලා තින විටෝ තන ො වත් කන්න නේදපුුති. ඒවගේ මර අපි දැක්කා. ල්ලට දාලා හුලඟ භාවිතය මේක සිදු කරන රයි් අපදර වීවත් කරන එක හරි එනම් පලවිනක අස්සනුැලියීම දෙක කොල මැඩීම කොල මැඩිීම තුේලට පිරිස්සුදු කිරීම අපි දක් පිරිිසදු කරන ො පිරිසුදු කිරීම ට පස්සේ හර ත ලීම සිදුරන ියල තමනට ප්‍රශත අඩු කරන්න තේ ල ලස්සනු ර රන කාර අපි කතා කරනවාක එක එක මේ කරමගේ අපි කරවාබේ. පසනිි පියර ගබඩා කිරීමම් ති ස්තෝරේජ හයනි පියවරපත සහල් සැකසීම හත්තනි පිරුල අවස්ථා සියල්ලම සහ ඔබ දක්කා අපපි ේලම අස් ස පිරාම ද ලප ලට පෙන්වා ආරම්බේදීම වල පසන ප්‍රයාාර ර මින් දල පුතා ලත් එක් අපි පැහැදිලි සා චා කරහන අප කින්නෙ එක බලමු මොවාද මේ වීවල පසුව අසු ක්‍රියාරකමට ග නම් බලපත අසනු නෙීම කොළමැඩීම පිරිසුදු කිරීම ඉට පස්සේ වියලීම ගබඩා කිරීම සහල් සැකසීම අලවිය කිය අවස්ථා හතකින් සිද්ධෙනවා පපති. අවස්ථා හතක් ගැන කියනුම්. අස්සනු නෙලීම කොලමැඩීම පිරිසුදු කිරීම නේදපති වියලීම ගබඩා කිරීම සහල් සැකසීම අලවිය හරයදපති ඔහු යටදටය අලවිය සහල් සැකසීම ගබඩා කිරීම වියලීම පිරිුදු කිීම කොලමැීම අසනු නිෙලීම රයිට් පැදදිල හරි හරයා අමක වන්න. මෙ හල ප ල ප ස්ත ද හල පසවාසනු ක්‍රයා කම් පද්ධ බලන්ගති අසනු නෙලීම අපි දන්නවා කටන් ගොයම් කැපීම. හරි ගොයම් කැපීම හරි ඉඩ පස්සේ එර ේස්ත්‍රේ ද ියලීම. ෆිල් යි් ය ුත්තියෙනවානනි ඔය අස්සුනු පල මිටිගහල තියලතියෙනෙන අපි බලම් මේෝගේ කළ යුතු දේවල් නොකද ර් සාමාන්‍ය අපි අස්සනු කපල මේවා කමතර ගිනීම සමහරයි මේ වස්සන්න දාලයිනවා ගයන් පල සේත්‍රයේ දාලයනව සමහර ඉයටට පස් හැද ැරි පහදදාහරි කියීලතම සමරලට අරගෙන්නේ හැදවයනවාන ඉති බලොම්මි වගේ කරන්ඩ කළ යුතු දේවල් සහනුමත නොකරන පසුවස්ස වු ක්‍රාකාරකමමු තියෙන ත් විශෂ කිය හ ලාබ ෘත් කතා කරන මෙතැ බල ම අස ලීම ද ගොයාම් ැපීම සිදදුුණන ේෂස් ේ ලීම සිදු කරන ේස් වා. ඒ වගේම ඒ පස්ස මේ කපනල ගයයාම් කොළ මඩින ස්ථාට රගෙනවා ගම් ගොඩ ගැසීමම ගො ැ ීම සි දු කර කො ඩ ස් ල් ො ැඩීම ේශ ින් කරන්න ොළ ඩීම සිදු කරන්න. යි ල අවස්ථාව. කටෙන් ගොයම් කැපීම නැත්තන් අසු නරීම ඇතති ගොයම් කැපීම ගොයම් කපලා මේ ශේෂ්ත්‍රේදී වියලීම සිදු කරනවා අපි කියනවා මේ කපපු ගම්මම්මාහර ගේ නඕනෙ කොළ මඩි ස්ථානයට රැගනීම ඉඩවස්සේ කොළ ැඩීම මේ ගොයම් ගොඩ ගැසීමත් මේ දැතියනවා ඊළඟට කලීනෙන් පිරිසුදු කිරීම පිරිසුදු කිරීම ඉට පස්සේ වියලීම පිරිසුදු කරත පස්ස වියලනවා ඉඩවස්සේ වී ගබඩා කිරීම පඩි ස්ටෝර සහල් සකස්කිරීම ප්‍රොසෙසින් සහල් ගබඩා කිරීම රයිස් ස්ටෝරේජ් පස ෆයිනල් මාකටින් අලවිය තිීන අවසන් වසින් සහල් අලවිකර අවස්ථාව අලව අයි තියන අදරනය දීපපුති පැදිලේ රයි් හරි අසනු නෙලීම මේ අසනු නෙලන කාල අපින ටයිම්ම ෆාවස්ටින් කියලා රයි් මක අවට කියට කරන්න අපපුතේ අපි දන්නවා අපි කිව නියමත පරණත දර්ශ අවස්ථාවී තවා නේමිත පරණත දර්ශක අවස්ථාවවිදී තම අසු නීම සිදු කරන්නඕොනේ අපි පරනේමති පරණ දර්ශකයටට පෙර අස්සුරු නෙලීමෙන් වගේම නියමිත පරණ දර්ශයට පසු අසු නිලීම නස්සුනොලල්ට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ව අස්සනෝලට හානිසි දෙන අධරනීය දයි පුතතිකෙන සයකත් ඔබ අවධාරණය කරන්න ඕන එකත් හොඳ මකයි අවධර්මීතියග අවධානතය තවගතද දෙයක් අසු නෙලීම අසු නෙල්ල කාල විසම ටයිම් ාවස්ටින් කතා කරපුවාන් පුති නියමිත කාලේදී අස්සරු නෙලීමෙන් පපුතිය අපි ුණාත්මක බවන් යුතු සහල් නිෂ්පාදනයක් මෙන්ම වැඩි වෙළඳ පොලාගේයක් ලබාගන්න පුළුවන් බති. නියමිත පරණත දර්ශකේදී අපේවා නියමත මැචරුට ඉන්ඩෙක්ේදී පුතේ නියමත පරණත කාලයේදී අපි අස්සනු නෙලිීම මගින් පපුතේ අනිවාරම මතකතියාගන්න නියමිත කාලයේදී අස්සුනු නෙලීමෙන් ගුණාත්මක බවන් යුතු සහල් කොලිට රයිස් එකක් කොට රස් එකක් උසස් ගුණාත්ම භාවයකින් යුතු හල් වගේම ප්‍රමාණත්මකෝසා ගනාත්මක හ සහල්ස් වන්න පිට ලබාගන්න පුළ මොක්දපු. ප්‍රමාත්මකව සහ ගුණත්මකව ඉහල සහල් සහල් අස්වන්නක් බලන්න නියමිත කාලේදි අස්සනු ැලීමෙන් ප්‍රමාණාත්මකෝහ ගුණාත්මක වවෙහල සහල්ලස්සන්නක් ලබාගන්න පුළුවන්. බලන්න නීමිත කාලද අස්සුන් නිින් ගුණාත්මක බවන් යුතු සහල් නිෂ්පාදනයක් මෙන්ම වැඩි වෙළඳ පොලාාගයක් ලබාගන්න පුළුවන්. මේ නියමිත කාලයේදී නීමිත පරණත කාලයේදී නිලාගත්ත සහල් සඳහා වැඩි වෙළඳ පොල අවස්ථාවක් ඉල්ලුමක් ලබාගණ්ඩ හැකියාවක්ති නො වෙළඳ පොල තුළත් මතකතියාගන්න වැඩි වෙලළඳ පොල අගේයක් ලබාගන්න පුළුවන්. එහෙනම් මතකතියාගන්න පුතේ. මතකතියාගන්න දරුවනේ නියමිත කාලයේදී අස්සනු නෙලීමෙන් අපිට ගුණාත්මග වවියතු සහල් නිෂ්පාදනයක් මෙින්ම වැඩිවෙනුද පොළ අගයක් ලබා ගණඩ අවස්ථාවක් තියනවා. එනං ආදරණය දුවේ පුතේ නියමිත කාලයේදී සහල් අස් වනන වී අස්සනු නෙලීමෙන් අපට එමගින් කොලි කින් වැඩි ගුණනාත්මග බවින්නතු සහල් නිස්්පානයක් වගේ වැඩි වෙලඳ පොළාගගේක්ක ලබාගන්න පුළන් මකට් වැලවෙක් වැඩිපුර ලාගන්න පුළුවන් ඒගේම ප්‍රමාණාත්මකෝ සහ ගුණාත්මකෝ ඉහළ සහල්ලස්වන්නක් ලබාගන්න පුළුවන් නේමිත පරණත දර්ශක අවස්ථාවවිදී නියමිත බැජරුට් ඉන්ඩිස් ේද හබස් ටි ොප පටි හරිිය. රයිට් උදාහරණ අස්සුනු නියමිත කාලයට පෙරණෙලීමෙන් අන්න බලන්න. අස්සුරු නියවිත කාලයට කලින් එෙලීමෙන් පුතිේ බොල්වී වැඩි වෙන. බොල්වී කියනවා ගැතුල අස්වන්න නැහැ වතුරටදා පහම උඩට මතුව වෙනවා මේ අර හොඳ වීට ැතුළට කිහිල්ලා බරවටික උඩට මතුවවෙන්න බොල්වී ඒවයිම් කරන්න වෙන. ඉතින් මේ නියමිත කාලේයටට කලින් අසර නෙලවීම ඇතින බොල්වී ප්‍රමාණයේ වැඩි වුනාා පති ප්‍රමාණාත්මකෝ ඉහලස්වන්නක් ලබාගන්න බැහැ. හරි බලන්නක අස්සරු නියමිත කාලයට පෙරණෙවීමෙන් බොල්වී වැඩිවි අස්වන්න අඩුවෙනවා ඒවගේම කෙටීමේදී තියෙන ටිකත් පොලිනුත් ඇතිවෙන්න ැඩුණු සහල් ඇතිවීමක් සිදුවෙන් අන්න බලන්නො එහෙනම් අස්සු නීමිත කාලට පෙරණෙරීමෙන් බල නොවේකත් අස්සුනු නීමිත කාලයට පෙරණෙවීමෙන් මොකද වෙන්නේ බොල්වී වැඩිවෙනම බොල්වී ඇතිල මොකුත් නැහැ බොල්වී වැඩිවෙනවා අස්වන්න අඩුවීමත් වී කැටීමේදී කැඩුණු සහල් ඇතිවීමත් සිදුව අන්න බලන් ප්‍රමාණාත්මකෝ සහ ගුණාත්මකව අඩු අස්වැන්නක් ලැබන්. අස්වැන්නේ ප්‍රමාණයයක් අඩුවෙනු. නියමිට මටරුට් ඉන්ඩිසකට කලින් නියමිත පරණ දර්සකට ළිමෙන කලින් අස්සුන් නෙලිවන් අස්වැන්නේ ප්‍රමාණාත්මකොත් අස්වන්න අඩුුවෙනවා. එකන්නේ අස්වැන්න ගුණාත්මකොත් අස්න්න අස්වැන්න ගුණාත්මක භාවයක් කොිටියගත් අඩුවෙනු. එතුර බලන්නකොෝ මේකෙති බොල්වී ප්‍රමාණය වැඩිර බොල්වී වැඩවෙනු නියමිත පරදස් වන කලින් අසන්න්නේ ොල්වී වැඩිවිරු. ඒවගේම මේ අපිට විශේෂෙන්ම මේවා, වීමගින් මොවාද වෙන්න වී ප්‍රසෙස් කරන කොට ැඩුුණු ඇට සහිත සහල් ප්‍රමාණයක් කැඩවෙනු බලන්නගු අස්යන් අඩුව වෙනවා අස්තුු නේමි කාල පෙනමින් බොල්වී වැඩිවෙල් අස්වයන් අඩුව වෙනවා කැටීමේද කැඩුණු සහල් ඇති වීමත් සිදුවෙන ඒ එකත් මද දෙයාන් ඒවගේ පස්සු නීිත කාල්ට පසු ෙරීමෙන් ඕව මැචි වුණනාට පස්සේ ියමිත බැචුරු ඉන්ඩෙක්කට ඉන්දෙක්ේ පහු වෙලා පරන්න තවස්ථාව එෙමිත් ඊටත් පස්සෙ කල් ගහිලනෙත් ඕ මැච වුනාට පස්සේ නමිත යට පසුනෙලීවෙන් පුතේ සේස්ත්‍රේදී අශවන්නට පලිබෝධ හානිසිදු වෙලා අස්වන්නේ ගුණාත්මග බව අඩුවෙන්න්න පුළුවන් අන්න ාඩ මැචුරුට ඉන්්‍රෙක්ෂට පස්සෙෙන් නිවැරදි ප නියමිට පරණත් දරස්සකට පස්සේ අස්සුන්නලවෙන්. සේස්ත්‍රයේදී අශවන්නට පලිබෝධකයන්මින් හානයත් වෙන පුළන්. ශේත්‍රී අශසනයටට පලිබෝධකයන්මකින් හානිසිදවෙල පුත්තේ බොදවෙන්නේ අපිට අස්වැන්නන්නේ ගුණනාත්ම බව අඩුවෙන්න්න පුළන් අස්වැන්නේ කොලිටිය කඩුවෙන්න්න පුලුවන් පුති අස්වවැන්නේ ගනාත්තුම වාඩුවන්න පුලන් ඒවීම. වී කටීමේදීත් මේ කැඩුණු සහල් ඇට ඇතිවෙන පුල කැඩුණු සහල් ඇතිවෙන පුුව එනම් අස්සු නීමිත කාලන පස්සනලීමින් උතේ සේස්ත්‍රේදී මතකදයාගන්න පලිබෝධහන් නිසා අස්වන්න හා අස්වන්න හා ගුණාත්ම බඩු නැගැන්නේ ඒක යන්නේ අස්වන්නේ කොන්ටිටයකයි කොලිටි එකයි දෙක මඩුුවර ඒක නැස්වන්න ප්‍රමාණත්ව අඩු වස්සෙන්න්නක් ප්‍රමාාත්ම ය අරඩ ව ගුණලාාත්ම අටුව රයි අස්යන්න හා ගුණාත්මවාඩුවේ එමෙන්ම වී කෙටිීමේ දිනවතත් ැඩුණු සහල් ඇතිවෙන පුළවා ඒනම් අස්සනු නිෙලන කාලය වීවල පරණත දර්ශකය තෙතමන ප්‍රතිශතය හා පුස්ප මූලාක්‍රති හතු ගැීම පසු දින ගන්න මතයි පපුතයේ ීරණවන් මතකතියාගණඩ ආදරමය දුව පුුතේ අස්සුනු නෙල්ල කාලය අංක එක පරිණත දර්ශකය වීවල පර්ණත දර්ශකය අංක දෙක වල තෙතමන ප්‍රතිශතය ඒ වගේම අංක තුළපුතේ හරිද මේ වීවල පුස්්පමූලා කෘති හට ගැනීමෙන් පසු දින ගණන මොකදපුුතේ පුස්පමූලා කකෘති හට ගැනීමෙන් පසු දිනගන නෝ තීරණයනවා පති මවාද පති තුන් මද ගන ප ති බහුවර පසක අනි වාර ිගත පස පුස්්ප මූලා කෘති පුස්්පමූලා කෘති හටගැනීම පුස්්පමූලා කෘති හටගැනීමෙන් පසු දිනගණන මත තීරණ වෙනවා පති ස්ප මූලා කකෘති හට ගැනීමෙන් පසු දිනගණන ර ඒ නම් පුතේ වීවල වී අස්සලු නලන කාලය මේ වීවල පරණත දර්ශකය ඒවාගේ තෙතමන ප්‍රති සතියසාපුතේ පුස්්පමූලාකෘති හට ගනීමෙන් පසු දිනගණන්න අනුව තිීරණය වනවාපුතේ ර ඒනම් අපි බලමු මොකදද මේ වීවල පරණ දර්ක කිය කියෙල යන ල පන දර්ශක ගෙන ැනතා කරන්න වාදර දී ති බලන්න වී කරලක ඇති පැසුනු බීජ සංක්‍යාව බලන්නග රිිෆ් ග්‍රන්ස් බලන්න පුතේ ෆැනිකල් යි් බලන්න වී කරලක තියෙන පැසුනු බීජ සංක්‍යාව පුේ වී කරලක තියනීල වී කරල අපි දැකන වී කරල පෙන්වුවන ගොල්ලුට රූපේ දක්කන මෙන්න වී කරලක ගොයම් ගහහි වී කරලක පුතේ රයි් හරිද. උදාහරණයක් විදියට වීවල පරිණත දර්ශකය කතා කරුණා අපි වී කරලකතියෙන පැසුණු බීජ සංඛ්‍යාවපති වී කරලක් තුළ අඩංගු වී කරලක තියන පැසුණු බීජ ගන්න. වී කරලගතියන පැසුණු බීජ සංඛ්‍යාවපුතයේ ඒ වී කරලෙ තියෙන බීජ වලින් සීයට අසූපහක් අනුවක්. කහපාට වෙලා ගන වෙලා තියෙන අවස්ථාවය අස්සුනු වැලීම සිදුගරු. ඔන්න පාරතී දර්ක තියන කරන දේවා. වීවල පරණ දර්ශකය මොනවාද. වී කරලෙ තියන පැසනු බීජ සංඛ්‍යාව වී කරලෙ තින පැසනු බීජ සංඛ්‍යාව ඒ වගේම වී කරලෙ තියන බීජවලින් පුතේ සීට සූපහක් අනුවක් කහපාට වෙලා පැසු බී කරලක් වල පෙන්වි මකද. වී කරලෙ තියන බීජවලින් වී බීජවලින් සීට සූපහක් අනුවක් පමණ කහපාට වෙලා ගන වෙලා තියෙන අවස්ථයි කහපාට වෙලා ඒවා හොඳින් ගණ වෙලා තියෙන අවස්ථාව අස්සනොනෙලීම සුදු කරු එක් ගොයි මහත්තර ුන්ටම දන්න ර සුදුසු කාලිද ගුල්ලු අස්සර නෙලු අපි වලමු වබීජවල තෙතමන ප්‍රතිශතය මොකද මේ වීබීජවල තෙතමන ප්‍රතිශතිය කියන එක පොති අපි දැන් කතා කරන්න යන් ඊළඟට පරණත දර්ශය වල පරණ දර්ශකය බත අනුව වීනෙලීම වී අස්සොන් නෙලීමම තිරණය කරනවා. ඒව ගැමකවා වීවල තෙතමන පසතය මත අසුන් නෙලිම තීරුණණ කරනවා කියලා බලන පුතේ වීබීජවල වීී ජොල තෙතමන ප්‍රතිසාතති. පුතේ වීබීජවල තෙතමන ප්‍රතිශතයේය වැඩි අවස්ථාවේ අස්සනු නැලීමෙන් මොකද වෙන්නේ වී කරලෙන් අස්සනු වෙෙන්කරණ්ඩා පහසුයි. වීබීජවල තෙතමනු ප්‍රතිශත්තියේ වැඩිය අවස්ථාවේ. ී බීජවල වැඩි තෙතමන පතිශතයක් තියෙද්දි අස්සනු නෙලුවත් මේ බීජවලින් මොල කරණ අස්සනු ංකරන්න ඩා පහසුයි. බීජතතුර ති අශසන වංකරන්න නමාරුයි මගද පුති කතාව වීබීජවල තෙතමන පැස්වතේ වැඩිිය අවස්ථාවයි අසනු නැනීමෙන් වීකරලෙන් අස්සනු වෙන්කරන්න නමාරුයි. එකක් ඊළඟට අධි ලෙස්ස වීකරල් වේරිලා තියන අවස්ථාවය අසන්නේ ලුත් මොද කරන්න. අධික ලෙස වීකරල් ේල්ලා තියන අස්ථාව අස ට. වීට හැලිලා අස්වනට හානි සිදව. වීට සේත්‍ර හැලුව කියන්නේ අස්සුට හානි සිදුවනපති ආයකතු රන්න වෙන ෝදලක බෙන වැලිත එෙක්ු ම ුත ර පද වියතෙක් ඕනට වේල්නවාට පස්ස. ඕනාටට වේල්ුවට වසේ අධිකලෙස වී කරල් වේල්ල තියනකොට අස්සනු නැලීමෙන් වීයට හැලිලා අස්සනුල්ට හානි නොපොති. වීට හැල්ල අස්සනුල්ට හානයනෝ යි් එනං අතර දෙයාාගන්න පුතේ වීීජවල තෙතමන ප්‍රතිශතේ වැඩිය අවස්ථාවය අස්සු නෙරවිින් මොද වෙන්නේ වී කරලන අස්සුනු වෙන් කරන්නා පහන්සුයි ඒ වගේ මාධික ලෙස වීකරල් වේල් තියනකට අස්සන නිෙලෙීමෙන් පුති වීයට හැලිලා අස්සනොලට හානි සිදන අමුපුද්ධය. වීයට හැලිලා අස්සනොලට හානි සිදියරුම් රයිට් මේ බදන්ඩ නිෙලනවස්ථාවී තෙතමන ප්‍රතිශත ර් එචාරවායි ප්‍රතිශතය එක් නේදබති හෙඩර නේදබත ඒන මොකක්ද ෙඩරැසිල් එකන පිරුණු ඇ සහිත්‍ය සහල් ප්‍රතිශති පිරුණු වැට සහිත සහල් ප්‍රතිශතයයි නිල අවස්ථාව තෙතමන ප්‍රතිශතය අතර පස්තාාවය බලන්න ගති පිරුණු අවස්ථාවමේ තමන ප්‍රතිශතය වැඩි වෙනකො බනගුේ තමන ප්‍රතිශතය වැඩි වෙනකො මොද නිි බනගො අර පිරුවට සයිත සහල් ප්‍රතිශතය ොදින් තමන ප්‍රසති ඩියද පිරුණු වැඩ හිත සහල් ප්‍රතිශතයේ අඩුවෙන මබලන් රයි තෙතමන ප්‍රතිශතයේ අඩුවෙනකොට තමන ප්‍රතිශතය අපිදදාන්න මාන ලන්න මේ අවස්ධාවම අපි දන්නවා තමන ප්‍රතිශතය ගොඩාක් අඩුවෙනකොට තතමන ප්‍රතිශතිය අපි දන්න ගොඩක් වල වේල්ලා වැඩිවෙන කොටත් අපි කියෙන ව හල නෝ කියලා ශේස්තේ හල්ල අස්න අඩුව මේ අපිට ගෑන මෙතන ගෑන පිරුණු ඇටසහිත සහල් ප්‍රතිශතය අයි නිර ඩවස්ථාවේ තෙතමන ප්‍රතිශතය අතර පස්ථාර මේ බලන්නොකුමිල තෙතමන ප්‍රතිශත්තය මේ බලන්නම දහායි දොළහාවස්ථාාව මේ බල දහ අතර අවස්ථාව මේ බලන්නමේ දස අවස්ථාව දහටත් විශසත් අතර මේ බල උපරිම වෙලා මේ මෙ බල දහතාත් විස්සත් අතර මේ දහටත් විශ්සත් අතර උපරිමගේ කට විවෙල්ලා මේ ල නිටවාස්සය අඩුවන විද මේ බල නිවාසය අඩුවනවි. හ උප ගේ හ පරි ස් ති ්‍ර න ග නි ්‍රස්ථಾ ාග හන , ිරුණු ර සහල් සහිත, ිරුණු සහල් ද . පිරුණ සහල් හිත සහ ප්‍රතිශ පරුණු ස හති පිරුණු යි හල් ප්‍රතිශ අ ස් කාර ්‍ර න්න . ස්ථාර දක්ොල පින්නන පුතිමි රයි් බලන්නපුතිේ දහය දොලාහ දාහතර දසේ දහට විස් විසි දෙක විසිය අතර විසිහය විසි අඩට මෙතන බලන්නපුති සීයට තිය හතලිය පණහා හැට හැත්තෑවා සු මෙ සියයට හැත්තෑවගේ දක්වාමේ උපරිමාගේයක් ෙනනවාමේ දහටත් විශ්ත් අතරය පුතිදමසේ බලන්න මේ අගේ අඩුවනාකාරම බල අග අඩුවනාකාරය බලන්නආදර නිය දයිපුති අගේ අඩුවනාකාරය මොයි පුති අපි දිරිටයාමු. රයි ඊළඟට මේ පරණ අසනු නෙල්න අවස්ථාව තීරුණය කරන ඊළඟ සාධක ඇතමා පුුතේ මේ මේ ගොයාම් ශාකයි පුස්ප මූලාකෘති හටගැනීම බති අපි දන්නව අමි ක්‍රියාවලියයේදී පුස්්ප මූලා කෘති අවස්ථාව ඉඳං ඉදිරි ඉදින ගණන ගැන අනුවක් කිව්ව අපුතේ අපි මේ අස්සනු නිෙලන අවස්ථාව තීරණය කරන තවත් එක් සාධකයක් විදිර පුති. අපි බලමු හි නම්න්නේේ පුස්ප ූල කකොති හටගත් දින්නේේ සවිතය ඉදිරී දිරගණ ගණනය කිරීම මගින් අසරු නෙලීමේ කාලාලය තීරුණණය කරන්න පුළුවන් කියල පු තේ අපි බලමු කොමද ඒනු අසු ෙල්ල දින ගණන සහ ඒයනු අස්සු නනිරීම කාලේ පිළිබඳු අයි ආදර්රියදී පපුතිේ අපි දැන් කතා කරන්න යන මේ අපි කතා කරන්නේ වීවල පස අස්සනු ක්‍රියාකාරකම් සම්බන්ධයන පතුතති ප්‍රධන සිේ හොඳයි ආදරන දවී පුතුතේ පුස්ප ලා කකෘති හට ගනීම ගැෙන කතාගරහු අපි. බලන්න පුස්්පමූලාකෘති ඇතිවීමෙන් පසු දිනගණන ගැනීමෙන් අනබන් වීබෝගයේ පුස්්පමූලාකෘති හතගස්තට පස්සේ පුස්්පමූලාකෘති හටගත්වට පස්සේ ඉතැන්සිට ඉදිරියට දිනගැනීමෙන් අසුන්ල්ල කාලයේ තීරණය කරන්න පුලන පුතේ එනම් හරි පැහැදිලී පුතේ මේ පුස්පමූලාකෘති ඇතිවීමෙන් පස්සේ දිනගණංකිරීමෙන් පුතේ දිනගණන ගැනීමෙන් අපිට අසුන්ල කාේ ීරණය කරන්න පුළුව පුස්පමූලා කෘති හටගත්වට පස්සේ අපිට දිනගණන ගණං කිරීමෙන් දිනගණන ගැනීමෙන් ආදරණීය දුියපුතේ අස්සුනුනෙල්ල කාලයේ තීර්ණය කරන්න පුළුවන් මේක වී වර්ග අනුවමක විනිස්්‍යනවාපුතේ වී වර්ග අනුවම මේක විනස්්‍යනවා මේ පුස්්පමූලා කෘති ඇතුුණට පස්සේ එතරන දං ඉදිරට දින ගණංකිරීමෙන් අපිට අසුන් එල්ල කාලයේ තීරණය කරන්න පුළුවන් ඒක වී වර්ගේ අනුවවිිනස්ශ්‍යන පුති. හරි ඒ වගේම වියලිකාලයේදී පුස්්පමූලා කෘති ඇති වී දින විසිටත් තිස්්පහත් අතරකාලේකදී අසන් නිලන්කුළුව. වියලිකාලේදී වියලිකාලගුණේ ද අටතේ වියලිකාලයේදී පුතේ අපි කියනෝ වේලිකාලේදී පුස්පමූලා කෘතිේ ඇතිවෙලා දවස් විසිටත් තිස්්පහත් අතරකාලයකදී දවස් විසිටත් තිස් පහත් අතර කාලේකදිී මාසේකට අසන්න කාලය මාසයකුත් ඉගුත් වෙලනේ දවස් විසි අටත් තිස් පහත් අතර කාලේකදි අශ්‍යයන ලන පුළ ඒ මතකතියන ුතිේ ලි කාලේදී පුස්්පමූල කෘතිය ඇති වෙලා දවස් විසි අට තිස් පහත් අතර කාලේකදී අපි දශවන නිලිම යුදු කරන්න පුළුවන් පපුතේ ඒවාගේ ම පපුතේ වර්ෂා කාලයේදී මතකතියන් මේකාන පැත්ත මාරුවයි පපුතය වියලි කාලේදී මතකතියන වියලි නං මතකතියාගන්න දින විසි අටයි තිස්පහයි මේක පැටලෙන්න්න පුළහම් පුතේ එක නිසා විශේෂය මතිරිද. වර්සා කාලයේදී පපුතේ දින තිස් දෙකත් තිස්සටත් අතර කාලයේ ඇතික දීර් ගයිනේද පුතේ බලන්න අපි එක වෙනත් පෑනකින්ම හයිලයිට් කරමු. වැැස්සත් එක්ක නිසා රතුපාටිං වේලි කාලේ පාඩ කරා පුතේ වර්සා කාලයේදී මේ දිනගාණන තිස් දෙකත් තිස් අටත් දක්වා පුතේ. වර්ෂානම්පුතිීමේ කාලය දින තිස් දෙකක් තිස් අටත් කලින්ට වඩා දීර්ඝ කාලයක් පති මතකතියාගන්න වර්ෂාකාලයේ දිනම්පුතිේ පුස්්පමූලා කති ඇතිවෙලා දින තිස් දෙත් තිස් අටත් දක්වා කාලයක් වෙනස්වෙෙන්න්න පුළුවන් මේ අස්වනූ නෙලන්ඩ පුළුවන් කාලේ පති. වර්ෂාකාලයේ දිදින තිස් දෙකත් තිස් අටත් දක්වා වෙනස්වෙෙන්න්න පුළුවන් පති. වී අසනු නන කාලෙ ඒවගෙන් පති මේ අනුව නියමිත කාලයේදී අස්සනු නිෙලීමමෙන් පපුති හැකියාව ලැබෙනවා පිරුණු සහල් ප්‍රතිශතය වැඩි කරගන්න පුුවන් ආදරණය දුව පුතේ මතකතියාගන්න මේ අනුව නියමිත කාලයේදී අස්සුනු නිෙලීමෙන් පුති නියමිත කාල සීමාව තුළ අස්සුනු නෙලමින් පිරුණු ඇට සහිත සහල් ප්‍රතිශතය වැඩිරගන්න පුළන් පිරුණු ඇට සහිත සහල් ප්‍රති ශතය එකකාවරේ රගන්න ලම් තිේ මේයනු නීමමත කාල ද අස්සුන් නෙලීමෙන් පිරිණු සහල් ප්‍රතිශතය එච්චාරු අයි ප්‍රසන්ටේජ්ක වැඩි කරගන්න පුළුවන්. හෙඩයි සල්ලෙ. හරි මෙන්න පුේ වී අස් වු නෙලීමේ ප්‍රධාන ක්‍රාකාර කම් ටිකටයම් පුතිය අපි මෙන්න පුතේ වී අස් වු නෙලීමේ ප්‍රාන ක්‍රියාකාර කම්්ටිකට අපි දැන් කතාරණ යන්නේ දල පුතාලත් එක් අපි බලමු මොනවද වී අස්සනු නෙලීමේ ප්‍රධාන ක්‍රියාකාර කම්ටික කිය. න්න පුතේ තියන වී අස්සු ලෙමේ ප්‍රධාන ක්‍රියාකාරකම් ටික මෙන මේටිකතමයි වී අසු ෙලිීමේ ප්‍රධාන ක්‍රාකාරකම් ටික බති අංක එක් වී අස්සුරු ලෙිමේ ප්‍රධාන ක්‍රියාකාරකම් අංකිකතමා බුතේ ගොයන් කැපීම කටි කටි අතතිතේද දයක් ඇති භාවිතයෙන් ගොයම් කැපීම කර නීද බුති අද වෙනකොට නේදපුති මිනිස්ත්‍රමය දති අාවශ මසාල වසය මිනිස්්‍රමේ ශයෙන්න තනිපුද්ගලෙක් මුළු ශේත්‍රයකමක්කර ගණනාවක පැයි හිපයකින් තාමත් අඩු කාලයකින් මුළු ෂේෂත්‍රේකම අක්කර ගණනාවක මස්සනු නෙලීමේක් ක්‍රියාව අඩු කාලයකින් සිදු කරගන්න පුළුවන් පුතේ තාම කාරයක්ක්ෂම මේ කටයුත්ත සිදුරන්න පුළුවන් සංයු තස්සනු නෙළීමේත්තං ඒ කා බත් දස්සනු නෙවීනිී යන්ත්‍රභාවිතයෙන් පුතේ මේක කරගන්න පුළුව. එකත් එහෙමයි ොල මැඩීමක් මේ යන්ත්‍රයෙන්ම කරන්න පුළුවන් පති පිරිසුදු කිරීමලී එනම් මෙන් ව අසු නිලීමේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුරු සධාන කරන්න කිවොත් පති විය අසු නිලීමේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුන තමා පපුතති අස්සු නිෙලීම් නැත්තං ගොයම් කැපීම පුතේ කට පලවිනි එක කටින් පති දෙවනියක ප්‍රෙසින් තුන්ගින ලී මොනදීතුන ගොයම් කැපීම කොළ මැඩීම සහ වී පිරිසුදු කිරීම. ෆලවින එක ගොයම් කැපීම් දෙවනයක කොල මැඩීම් තුං එනික වී පිරිසුදු කිරීම. වී කැපීම් කොල මැඩීම් පිරිසුදු කිරීම. මතක යාදර නියදල පුතාක අපි අන්ඉදිරි. රයි අප බල මු ත අමතර සිදුරන ක්‍රියාකාරම් මොනෝද කියල පුත්ති. මිට අමතරුව සිදුරන්‍රා කරම් මෙ මේ ප්‍රාන ක්‍රියකාර ම් ො අමතර ගොයම් කැීම දැ වීවල ප්‍රධාන ක්‍රියාකාරකමොල්ට අමරෝ පතති වවල ප්‍රාන පස්වසු ක්‍රියකාරකම් ිට අතර මට අමතර සිදුරන ක්‍රියාකාරකම් ිකයිද ුද බලන්යන්නේ බල මට අමතර සිදුකරන ක්‍රියාකාරකම් ශෂේස්ත්‍රේදදි ගොයම් කපාවිල ඔබ දැකලති නොත් දන්නේ මේක මේ ශේෂස්ත්‍රීදී ගොයම් කපල් හා ගොයම් මිටී ගොයම් කපන ගොයම් ගහ මේ මිටි ික හදලා නො ශේෂත්‍රීීම දාහලතියන බල නොබ මේක දැළල ති ගොම් මිටි අර කපලලා බැන්ඳලලා ශේෂත්‍රයේ දාලා තියන සමරලට මේ දාලාතියල පස්සය විල්ලා රයිම සමමාට වෙස්ක් ම එන්ඩවත් ගුලු කලබල වෙලාහිල ඒටි හපු අදිනවා ගෙදරට ගන්නේ නනි කමද ගෙන ව ගොඩ ගහලා තියෙන යිට පස්සතමයි මේ කොළමටීම කිසිදු කරන්න මෙ බලන් ශේත්‍රී බලම යෝගගේ අනුමත කරනවන නැතිව තියනවා බන්න. මිට අමතරෝ සිදු කරන ක්‍රියාකාරම් බල මුලන ශේෂ්‍රීදී ගොයම් කපා වලීම දෙකමින් කැපූ ගොයම් කොල මඩි නිස්ථානයකට ගැනීම එක අවුලක්නෑ ඉඩවස්සේ තුන්ගිනි අවස්ථාවේදී කොල මඩින තෙක් ගොයම් ගොඩ ගසා තැබම් බලමුකමන්න බල ඔන්න බලන්න අනුමත නොකරන පසවසු ක්‍රියාකාරම්ටකත්තියන අපිල ුත් කිව මෙහමේ වත්තියීමම කිය අනුමත නොරන පසු අසු ක්‍රියකාරකම්ටි හයිල්යි් කරගම් බලන් මෙන්න අුම ොරන පසු අසු ක්‍රියාකාර කම් ටික රත්පාරින් ලකුණු අදදා ිගම් ලකුණු දෙකක්දාම් ශේෂ්‍රේදී ගොයම් නිලීමෙන් පසු වියලීම හා ගොයම් ගොඩ ගැසීම අනුමත නොකරන්න පසු අසුනු ක්‍රියාකාරකම්වේ ඔන්න ඒනම් ගොයම් වල අනුමත නොකරන පසු අසුනු ක්‍රියාකාර ගමක් අපි දැනගන හිටා ොයාම්ටික කපල ෂත්‍රී ගයන්ික වෙලල්න්න දාල. සමහට එ පහුව පහුවදා තම මේවාරයි යන්නේ. තාම අවදානම් සහිත අනුමත නොකරන පසු අසුනු ක්‍රාකාර තමපුතේ මේ ගොයම් කපල ශේෂත්‍රේදිමක වේලන එක සහ ඊට පස්සේ ගොයම් ගොඩ ගහල තියනෙක්. අන්න අනුමත නොකරන පසුුවස්සුනු ක්‍රියාකාරකම් දෙකල්. හ ද දේස ල ලග බලපෑ මුලින් හනි ඩ පුල ස්සන ො. හරි වෙැස්සට හුුවෙන්න්න පුළුවන් අධික සූර්යතා පට හි මේට මේ ලක්වන්න පුළුවන් පති. ඇ ඉති මෙව අපිට පාලනය කරන්න බේනි හිරවවෙල පාලනය කරන්න බැහන පුතිය පිටි. හරි ඉතින් එනම් බලට සේස්ත්‍රේදී ගොයම් නෙලීමෙන් පසු වියලීම හා මෙෙන්න්න අනුමත නොකරන්න පසු අස්සනු ක්‍රියාකාරක. හරිද ගොයම් ගොඩ ගැසීම අනුමත නොකරන පසු අස්සනු ක්‍රියාකාරකම්බේ. හරි ඒක මොකද වෙන්නේ. එ ක්‍රියාකාරකම් දාන්‍ය වල ගුණාත්මක බව අඩුවීමටත් බීජ හැලීම නිසා පසු අස්සනු හානිවන්න පුළුව ශේෂත්‍රයේදී මේ වේලීම ගොයම් ඒ වගේම ගොයම් ගොඩගසා තැබීමෝ වගේ ක්‍රියාකාරකම් මගින් මේ ධාන්‍ය වල කොලිටිය එක ගුණාත්මක බව අඩුවීමටත් බීජ හැලෙන්න්න පුලුවන් පති බීජ හැලීම නිසා මොකද වෙන්න සුුවස්සු හනිවෙන්න පෝස්ට අවස් දැමිජ් ව අන්නස්වනි ප්‍රමාණත්මගභවට ස ගුණාත්මගබාවයිට හානි සිදුවෙන්න පුළන් අවස්ථාවන් ගොයම් කැපූවිගස කොළ මැඩීමයි වැදගත්තෙන් ගොයම් කැපූ විගස කොළ මැඩීමයි වැදගත්තෙන් අන්නෙ හිනං මේක කරන්න ඕනේ ගොයම් කැපූ විගස කොල මැඩීමයි වැදගත්තීෙන් රට් මොකන්ද කරන්න ඕනේ ගොයම් කැපුූ විගස කොල මැඩීම සිදු කරගන්න ඕනේ අදරනය දුව පති හැකි මන රයිට් අපියම් ඉදිරියට අස්සනු නෙලේ කමටික බලම්පති ර මේවල නීති දම්මොක්දම ඉපු කරමි දැඇැත් මේකට කියන්න මොකක්ද දේැත් මෙති ගොයම් ගස් මටියක් කල්ලන්නේ මේ ගොයම් ගස්ටිකක් මේ ගොයම් ගස්ගේ පැ කල්ල ගොයම් මටියක් විදියටට හදළලා දැෑකඇත්තිෙන් ක අපරෝ ර අස්සුන් නෙලීමේ ක්‍ර දෑකැති භාවිතයෙන් අතින් හෝ යන්ත්‍රමගින් දෑකැති බාවිතයෙන් කරන්න පුළන් පුතේ එමනැත්තම් යන්ත්‍රමගින් ගොයම් කැපීම සිදු කරන්න පුළුවන් මෙන්න පුතේ යන්ත්‍රමගින් ගොයම් කපීම සිදු කරනා කාරය කම්බයි හාවස්ටිනිි වපන. ඒක බද්ද අස්සුන නෙවීම යන්ත්‍ර. මේක අසුනට ගයම ික නිලාලගන්න වගේ පපුතමේතු අපිට මේක අපිට වීටික ගෝනිලට පුරගණඩත් පුල මේ බලන්න මේ මේ එකතුවන වීටික මේ එකක අපිට එකතු කරගන්නත් පුුවන් වැඩ දෙක්ම කීපයක් සිද්ද එකවර හරි වසන ලීම සොඳහා මේ බන සංයුක් අස්සු යන්තම මේ තම භූතය කියන්නේ බූතිය කියලට පංයුක් ස්සු ලීම න්තක කියලිය හරි වී අස්සනු නෙලීම සඳ සංහිත් අස්සුනලේ අන්ත්‍රභාවිතයෙන්. මේ වන විට ශ්‍රීලංකාවී තුළ බෙහෙවින් ජනප්‍රිය වී ඇත අන්න බලන්න කම්කරුස්වමය හිඟවීමට හොඳම විකල්පයක් විදිට සංයිප අසුන් එෙලෙමේ අන්ත්‍රභාවි කරන්න පුල. ඉස්සරවා ගෙනවි දමේ කම්කරුසම හිගගේ තරන ප්‍රජාාවහොයාගන් මාරු ැකයාාවලට නගරයට ගහිල්ල ගංවලින්න්න වයසකයිත හොයාගන්න අමාරු දැම ොයන් පාන්න පුද්ගලටි. මේ කරන්න කැමති නේ මේ කල හ ඩ ගේ ද ගොඩක් පේ ප්‍රශ්නෝට ඇති ල ති ප්‍රශ්නොට තු ද තින අසද දීම කරන්න හ බෝග වගාවන් කර එක නතර වෙලාතිීන් ඉතින් මේ වගේ ඒවට ප්‍රශන ැතු තියන හේතු තියන විචාල ප්‍රමාණය ඉතින් හරි ඒකනිසා මතකතියගන්න විශේෂ ස්සර ලීමම සොදා සංග තසුන්ල නන්ත්‍ර ාවිත කරනවා න තම ජන ප්‍රලංකාව හේතු අතමයි කම් කරුසම හිංඟවීමට හොඳ විල්පයක් මේක බුති කාරයක්ක්ෂමතාව හලායි කාරයන් ගණනාවක් එකවරසිදු නිසා කාලී ඉතිරෙනා පති ගොයම්ටික පපලන්තිට බෑග කල්ල බොහො බැක ීටි එකතු කරගන්න පර පුළුවන් මේ කාරයන් කීපයක් එකවර සිදුව න්න. එකඒ බදන සයු ස්ස ව ල න්ත්‍රේ කියල කියයන් මේකට කම්බයි හාාවස් ික ු ට එකක් මේේක හරි කාරයන් ගණනාවක් එකවරසිදු කරගන්න පුළුවන් නිසා කාලී ඉතිරවීම වියදම අඩුයිපපුතේ ස්වමය දැන් නේද ගොයන් කපන්්න්න මුදල්දන්න ඕනනි දැන් ඇ ගොයම් කපල මේීවා ගෙනල්ල ගොඩ හරගන්න ගෙනල්ලා. මේ අයිට පසසි නේද ආයයික ඒවාගේම මේ කො මඩිනේ අන්ත්‍රරල්ටදාගන්න ඕනිසා කස් කරලා වැඩ කිය අද ආකාර කීපයක්ම මේසම භවිතා කල කන්නොට ඒවට පඩිවන්න ආර පාන දෙන්නඕනේ යියටට ඇ ඉතින් මේගේ එක පාරමි වැඩේ කරගත්තා අකරේටම මෙච්චරගානයි යන්නේ ඒ අය කඩ කතා විවරයි අස්වන්නටි කාරගෙල්ලා වීලගන්න විතරයි තිෙන්. හරි එතකොට ඉහෙනම් මතගතියාගන්න කාර්යක්ෂමතා වහලයි කාරයන් ගණනාවක් එකවර කරනපුලන් කාලිතර වෙන වියදම අඩුයි ඒවාගේ මේකට හේතුල ති විශේෂන් මේ සංයුක් තස්සුනල යන්ත්‍රය කම්බයින් හාවස්ට මගින් එක ගොයම් කැපීම ඒවගේම හැසිරවීම කොලමැඩීම හාවී පිරිසුදු කියීර ක්‍රියා ඒකා බද්ධ වහසරනවා රයි් මොවාදකා බද්ධ වහසුරුවන්නේ අංක එක ගොයම් කැපීම අංක දෙක හැසිරවීම යම් හැතිරවීම අංකතුන කොළමැඩීම නැත වෙන කොළ මැඩීම න්ත්‍රිකරදාාන්නපය අතිං අපප ලබ මේ සුනාමිට දැම ගස්ස කොළමැඩීම කොලමැඩීම අංකහත්තර මොක දෙන්න වීටික පිරිසුදු කිරීම මෙන්න මේටික තමයි ඒකාබද්ධව සිදුවන්නේ යන ක්‍රියාවලීන් ඒකාබද්ධව සිදුකරනු ලබයි න්න සංයපතා සුනුනල යන්ත්‍රේ මගින් ඒකා බද්දුව සිදුකරනු ලබන ක්‍රියාවලින් හතර ගොයම් කැපීම හැසිරුවවීම කොළ මැඩීම සහ පිරිසුදු කිරීම ක්‍රියාවලි හතරම ඒකා බද්දුව සිදුකරනවපුතේ මේ ඒකා බද්ධා සුරණෙල්ල යන්ත්‍රේ මගින්. ඒ අනුව තමයි මේක සම අපි කියන්නේ විශේෂයෙන්ම නේද ස්වමහින්ගේට හොඳම විකල්පයක් වගේම කාරර්යක්ෂමතාව ඉහලවෙන් කාරයන් ගණනාවක් එකවර සිදු නිසා කාල ඉතුරෙනවා වියදම අඩුවම් වගේ ප්‍රියාවට සොඳහා හේතුවයි. හරි කල මැඩීම ප්‍රශීන් කොමද බල කොළ මඩීම සොඳහ මේ විධ ක්‍රම භාවිත කරනවා පොති අපිකිවර ඒ බදස්සුන නෙල යන්තේ මගින් සංවිිතස්ුන් නම න්ත්‍රේ මගින් මේ ක්‍රියාවලි හතරක් අපි සිදනුවකි වවා නම් අපි බලු මේ කොල මැඩීම සොඳහා භාවික කරපු ක්‍රමි බලම් පපුතේ ති න්දන් කො ැඩීම සොඳහා විධ කම භවිතා කර තිනවා අදරන දකුති ඊ ලංකාවය අතින් කොළ මැඩීම. අපිගෙන මැනුවල් ප්‍රසින් හරි මිනිස්ශ්‍රමය භාවිතයෙන් හ සත්ත බලයමගින් පුතේ මීගවයන් භාවිතයෙන් හෝ යන්ත්‍රමගින් සිදු කරන. මීගවයන් භාවිතාල කොලමැඩිවත් කොළ පෑගීම කියන්න උගරතම බති ගම්පසල් වවා ක කියලෙම හල තිේ දැගේ කො ීගවයන් භාවිතතා කරල මේ කො මෙදීම නත්තං කොපැගීම සිදුකරනකොට ඔබ දැකල තියනවා දැ මේ කොල පෑගීම සිදුකරන කොට ොයම් දාලා මීගවයන් තමයි මතින් ගම කරවන්න දැ. ගොම්පස්සල්ලනවා කියන්නේ කතාවක්ක හලතිීරවන දැන් අපි මේකට වෙනම ෆිදුරු ටික් එකතු කරල්ලා හර හදිස්සේ සතාමේ. අප අපි දන්නවා අබහි මේ මල් මල පහ කරනකොට අපි අර අ බල මල පහ කරන්නකොට ඕක මේ අල්න්න න ො ත්ත වගලට මල් පහටක වැට නවා ර පිදුර ටක් ලස්ති කරගන්න මල පහකරනකට ගොම් පස්සල්ලවා කිය හිටයි ඇියරඒ අල්ලනවාගිහිල්ලා. න සතා මලපහ කරනකොට එක බීමට මේ කමතට මේදපුති වැටි නැතිවින්ඩි මකද කරන්නේ එක මේ මල පහටික අ සකස්කරගත්ත මේ එකකට පිදුරු මේ තික් සකස් කරල ඒට අරගන එක බැහර කරන්න පුලුවන්.හ. එකට මේ අතීතය තකොට මේ භවිතා කරලාතියන් මේ කොළමැඩීම සඳහ මිනිස්්‍රමේ භාවිතා කරල කොලමැඩීම සි දු කරලති නො දෙකක්ද නද ඒවාගේ මේක ඔබදන්නවා මේ බැත හුලන් කරනවා තොට ැඩුම්බානො කළ මේ මේ කමත් භාසාාවන් තියෙනවා අනේ පුත වි ව්‍යහාරමි කමත් භාසාාවය බහලත් ඇති වැඩිටියයත් මේ හල ඇති එහනම් විශේෂෙන් මේ කොළමැඩීම සඳහා විධ ක්‍රම භාවිත කරන්නා පොතේ ශ්‍රී ලංකාවී බලන්නකු අතින් කොළ මැඩීම සිදුකරනවාශී ලංකාවේ කොහොමද ශී ලංකාවේ අතීතය නම් මේ සිදුකරන ක්‍රියාවලයක් විදිහට කොළ මැඩීම සඳහා විධ ක්‍රමභාවිතා කරන ශ්‍රී ලංකාව අතින් කොළ මැඩීම මිනිශ්‍රමය භාවිතයෙන් එමනත්න් සත්්‍ය බලයෙන් කවද මීග ගවයන් භාවිතයෙන් හෝ නැත යන්ත්‍රමගින් සිදුකරන වන ානු ස්‍රී ංකාවය කොළ මැඩීම සී ලංකාවේ අතින් කො මැඩීම සිදුරන මිනිස්්‍රමයක්. අතින් කොල ැඩීම සිදු කරන මිනිස්ස්‍රමේ මගේින් ඒ වගේම සත්ව බලය මගින් මේ ගවයන් භාවිතයෙන් හෝ යන්ත්‍ර මගින් සිදුකරු මේ කොළ මැඩීමේදී ගොයම් වල නියමිත තෙතමන ප්‍රති ශතය නොමැතිහොත් ගොයම් අධි ලෙස වියලීම හෝ තෙත්බවින් යුක්ත වුවහොත් කැඩෙනවී ප්‍රමාණයේ වැඩිවීමෙන් සිදුවන පතුවස් වු හානිය වැඩියු අන්න එක මතක තියාගන්න කොල මැඩීමදී ගොයාම්මුල්ල නියමිත ප්‍රති්තතවන පත් සත ප්‍රමාණය අඩංගුවෙන්න්න ඕනට ොඩෑ වැඩිවෙලත් බැහ මේක හොමේඒක හොඳට මාිත් කියන ඕඩ අ තමන ප්‍රමාණය වැඩියලත් වැඩුණත් ගැටලුවවා තම ප්‍රමාණ ඩුවල විය ත්වඇති බත් ැටලුවක්ඒ ප්‍රසස්ත මට්ටමක නීමත ප්‍රමාණය අඩංුවෙන්න් එකයි මේක කියනෙ කොල මඩීමදී ගොයම්මල්ල නියමිත තෙතවන ප්‍රතිශතිය නොමැති හෝත් මකදව එකන ගොයයාම් අධික ලෙස වියලීම හෝ අධි කලෙ ේබවිින් යුක්ත වුණත් අන්න එක ැටලුවක් නියමිත තමන ප්‍රමාණය තියෙන්ු පත් ත යෙන්වු ැරිවෙලාවත් ගොයම් අධි ලෙස වියලීම නැත්තං ත් තෙත් බරිත බිින්යුක්ත වනොත් මොකද වෙන්නේ ැඩනවී ප්‍රමාණය වැඩිවීමෙන් අන්න බන සහල් සැකස්ක්‍රීීමද කැඩනවී ප්‍රමාණය වැඩිය වන අ අපපුතේ ඒකෙන් මොකද වෙන්නේ පසුව අස්සනහානියය වැඩි වෙනවා රයි් හරි ඒක නිසා වීවල තෙතමන පති ශතය සීයට දහටත් විශ්සත් අතර පවත්වා ගැනීම වැදැගත්. දහටත් විස්සත් අතර පවත්වා ගැීම අපට උපරරිම පිරුණු සහල් පරිමාණයක් පැත් සතයක් ලබාගන්න පු උපරිම මතකද ප්‍රස්ථාය මතක ප්‍රස්ථා මතකදර උපරිම හල් ප ට හත් වක පරිම රකවරක ලාගන්න පුලුවන් අවස්ථාව කිකි ව ප්‍රත්ාරමකින් අනෙ මතක් කරගන්න නේ මෙතනෙදී අති ශයින්ම වැදගත් කරුමක්යක. අති සෙයින්ම වැදගත් කරමක්කය. එහහිනං හරිද වීවල තෙතමන ප්‍රතිශතියේ ියට දහටත් විස්සත් අතර පවත්තා ගැනීම වැදගත්යෙන. ාඩ එබැවින්. ීවල තෙතිබන ප්‍රතිසේ සයට දහටත් විශොත්තර පවත්තා ගැනීම බැදගත්යවා.ර හරි ප්‍රස්තර මතකයිනට හරි. අතින් කොළ මැඩීම සොඳහා ස්්‍රම අවශ්‍යතාවේ වැඩි බැවින්. කොළ මැඩීම සඳදා කොළ මැඩින යන්ත්‍ර භාවිතා කරුණා අපුති මතක්තියගන් මේ අතින් කොල මැඩීම සොඳහා ශ්‍රමා අවශ්‍යතාවේ වැඩිනපපුති ඒක නිසා මේ සඳහා කොල මැඩින යන්ත්‍ර භාවිතා කරන. දැන් අපිෝ නේද. කොළ මඩින න්ත්‍ර භාවිතා කරනු . සුමගේේ දවල් ො මඩින යන්ත්‍ර මුලින්මාව. කොල මඩින න්ත්‍ර කුඹර ආසන්නට රැගෙනයා හැකි බැවින් පතේ ගොයම් ඔසවාගනයාමේදී සිදුවන අස්සුන හානි අපිට ආවම කරගන්න ල ො මඩින යන්ත්‍ර කුමරට ආසන්නට රැගෙනයන්ට පුළුවහන්න පපුතේ දැන්ග සස්ුනාම න්ත්‍රෙම කුර ආසන්නට පරංගහිල්ල. අර මේ කොල ටික දාපුහම කොල ටික වේගෙන් ඇතර යනවේ විදල යනවට ගස්සල ඒ කුමරවාසන ති ග සුල ප ද දැ ල. දුරගසල ගස්ල පවාව ඇදිල තිෙනවානේ ඇත දුර තිනෙ දුරතියෙන ගස්ල්ල පවා මේක විදල යනවා ඉවත් ලයන කොලට එක ගෙහිල්ලා වීටි එකතු කරගන්න පුුව. එන මකතියාගන්න මේ කොළ මඩින න්ත්‍ර කුමර ආසන්නටමගේට අරගෙන යන්න පුරුවන් නිසා ගොයම් මොස්වාගනයාමිදී සිදුවන අස්සනුහානය පිට අවම කරගන්න පුලුව. හරි වර්තමාන ගොවීන් විධ නම්බොලින් හඳු වන කො මඩින යන්ත්‍ර භාවිතාගන්න නේ සුනාමි කෙලෙහම හඳුවන්නේ කො මඩින යන්ත්‍රේවා ඉඩවස්සේ. අතින් කපල සුනාමීට දාාන්නිපේ ගොන්ටි මේ අතින් කපල සුනාමීර ගොයන්ටිතාපුොහො මේ වී වේලන්ඩ වස් නහැ භූතයගෙන් කපලවේ සගුත් අස්සනු එලිමින්තයෙන් කපලා අපි ඒක පිරි සුදු කරලා කො ි මොක් වවෙලා ීට ෙන එතකොටික් ව ේලාලන්නන තමන පොඩ්ක් වැඩිය වෙලාවේ. හරි එහමකර ගොම එතමනේ වැඩි ගොිය කියන කතාවක්කයක. හරි එනම් වර්මානය ගොවී මේ බූ සුනාමිකල හඳුන විධ නම්බොලින් හඳු වන කොල මඩි අන්ත්‍රභවිතා කර. එතකොට මතකදයාගන්න කොළ මඩින යම්ත්‍ර භාවිතයේ දී ගොයම් කැපීමත් සමගම කොළමැඩීමත් සිදුවන බැවින් වීවල සිදුවන බෞතික හානි හා ගුණාත්ම ගහානය වලක්ව ගන්න පුළලාන් ඒකයි කියන්නේ මේ අස්සුනු එලට පස්සේ කොළ මැඩීම සිදු කරන්න ඕන කියලා. තෙන්න්වත්ද එපුතේ මේ බලන්නකො කොළමඩින යන්ත්‍ර භාවිතයේදී ගොයම් කැපීමත් සමගම අ ගොයම් කැපීමත් එක්කම සුනාමි ගහනවා කියලා කියන්නේ ගොයම් කැපීමේ කොළමඩින යන්ත්‍ර භාවිතේදිී ගොයම් කැපීමත් එක්කම කොළමැඩීමත් සිදුවන බැවින් වීවල සිදුවන බෞතික හානි හා ගුණාත්මක හානි වලක්කව ගන්න පුළුවන් න් භෞතික හානි හා ගුණාත්මක හානි වලක් වො ගැනීම සිදු කරන්න පුළුවන්දරුන් දාන්නේ පිරිසුදු කිරීමේ කාරෙ ක්‍රියාවලීට යම්ඹලන්න අපි කොළමැඩීමෙන් පස්සේ වී පිරිසුදු කිරීම කරන්න ඕනි පපුත්තේ ඉතිං දාන්‍ය නෝන වෙනත් ද්‍රෞ්විය ඉවත් කිරීම තමයි මේකෙන් අදහස් වෙන් ඒගේ ප්‍රමාණය වෙනස්ස බරවිෙනස් වගේ දේවල් ර මේ බලන් කොලමැඩීමෙන් පසු පිරිසුදු වී පිරිසුදු කරන්න ඕනෙ පුතේ ඒකද දාන්‍ය නෝන වෙනත් ද්‍රව්විය ඉවත් කිරීමයි මේකින් අදහස් කරන්න මේකේදී ප්‍රමාණයේ වෙනස්ස බරවිෙනස් වගේ දේවල් අපිට හවරු කරගන්න හඳුරගන්න පොළුවවා. ඒ අනුව අපද්‍රව්වේ වෙන් කරන්න පුොළුවන් මූලික අපද්‍රාවීඉ වත්කිරීමට ස්වභාවික සුළඟ භාවිතා කරනු ලබනවා පුති ඊට අමතරුව පංකාහෝ සිදුරු සහිත උපකරණ යොදාගන්නවා මේවා වානය මට්ටමින් කරනොකටයි විශේෂයෙන් බල මහා පරිමාණින් කරනකොටයි මේවා යොදාගෙනව සිදු කරන්නේ ඒ වගේ මස්ස සැකසීමේ සෑම පියව කකිෙදීම පිරි සිදු කිරීම කරන්නඕොන් හරි මූලික් අපපද්‍රාවයේ ඉවත් කිරීමට ස්වභාවික සුළඟ භාවිතා කරනවා ඔබ දැකළ ඇති අර කුල්ලක් භාවිතා කල්ල කුල්ල එක් මේක සිදු කරනවා හරි සුළග ස්වභාවිකඇත සුළගට ඒ මේ කල මෙම කරනොටත් අයිං විවත්්‍යයනවා ස්භවික සුළඟ භවිතාකනගේගට අතරෝ පංකා ෆෑන් ඒ වගේම සිදුරු සහිත උපකරම යෝදාගෙන දුවේ පුතේ මේවා වානිජ මට්ටමින් මෙවා සිදු කරනොකට භාවිතා කරනවා ඒවාගේම අස්සනු සැකසීමේ සෑම පියවරයකිදීම මෙ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතුවෙනවා පුතේ. හොඳයි ආදරනයේ දේ පුතේ විශේෂෙන් අපි දල පුතාලත්ක කතා කරමින් ඉන්න මේ වීවල පසු අස්සනු ක්‍රියාකාරකම් දේ පුතේ දොලොස්සන ශ්‍රේණයේ දහවන ඒකකේට අදාලෝ පුතේ දහවන ඒක පලවනකොට සයිධරමය දල ප තාලත්තක අප සාකච්චා කරමින් ඉන්න ඉති ආදර ද පපුතය අප ලාපොරොත්තු න ඊළංගොටසිින්. මේ ඉතිරි වී වල පසුවස වු ක්‍රියාකාරකාම් ටික ආර්මිය දුවල තා ත්ික සාකච්චක වසන් කරන්නේ බලාපොත්තු ෙන.